হিতবোধিনী আদাত বৃহস্পতি দাবস রাজারহাট বিশ্ববিদ্যালয়ে সমাজ বিদ্যা মানসাশ্রপীঠে ভাষা দিনাংশে সংবিধানীকরণ আরাধিত দেশন মালাবে তবত এক দেশনেকটাই সৌহৃদ হিতবোধিনী ওব অপশীল দিনাম সম্পাদি সিটিনে ඒ සතියේ ඉතාමත් මනරම් වූ දේශනාවක් විශේෂයෙන් සාහිත්‍ය පිළිබඳව ඒ වගේම ඊත රසස්වාදිනී පිළිබඳව අපි සාකච්ඡා කළා ඔබට ඒ වැඩසටහන ඉතාමත් අතිසාර්ථක අන්තමින් අපි ගෙනාවා ඊතොතනි අද මා විරදා අමතන ස්ථානයේ සිට නෙමෙයි මම අමතන්නේ විශේෂයෙන් මාගේ මාධ්‍ය වැඩසටහන සඳහා කොළඹ ගොස් එන අතරමගයි මේ වැඩසටහන ඔබට මේ විදිහට මා කතා කරන්නේ ලංකාවෙන් නෙමෙයි මේ කරදිය වලල්ලෙන් ඈත ඉපිට වැඩ වාසය කරන තරුණ ඒ වගේම අධ්‍යක්ෂින් බහුල යුරෝපීය රටයක ජීවත් වෙමින් යුරෝපීය කරේටම තමන්ගේ දැනුම ඥානය අවබෝධය ලබා දෙන අපේ මෑත කාලයේදී ඉතාමත් ප්‍රකට යතුවරයන් වහන්සේ නමක්. උන්වහන්සේ මේ මොහොතේදී අපිත් එක්ක සම්බන්ධ වී සිටිනවා. මම උන්වහන්සේ මුහුණට මුහුණ බොහෝ වෙලාවට අපි මුණ ගැහිලා නොතිබුණත් අපි මේ තාක්ෂණයේ ඔස්සේ උන්වහන්සේ මුණ ගැසීමෙන් අපි සාකච්ඡා කළා විශේෂයෙන් අද වැඩසටහනට සම්බන්ධ වන්නේ කැනඩාවේ සිට අපේ ආචාර්ය ගංගොඩ සම්දීප ස්වාමීන් වහන්සේ මගේ මූලික හැඳින්වීම ගංගොඩ මහන්සේගේ වැඩසටහන් අන්තර්ජාලයේදී මම නරඹලා තිබෙනවා ශ්‍රවණය කළා තිබෙනවා උන්වහන්සේ ඉංග්‍රීසි භාෂාවෙන් යුරෝපීය ජීවත් වන බොහෝ දෙනෙකුට විශ්වවිද්‍යාල ඒ ආශ්‍රිත කරගෙන තමන්ගේ දැනුම ඥානය ලබා දෙනවා ඒ නිසාම අපේ ගංගොඩවිල චන්දිප ස්වාමින් වහන්සේ සමග මා සාකච්ඡා කරමින් ඔබට වඩාත් මේ ජීවිතයට ගැළපෙන ඔබේ මනසට දැනෙන මාතෘකාවක් අපි යොදාගත්තා අපේ බොහෝ සෙයින් අපට දුර්වලකමක් විදිහට තිබෙන අනුන්ට ඇහුම්කන් නොදීම මේ මානසික ගැටලුවක්ද මේ පිළිබඳව බොහෝ අධ්‍යක්ෂීන් සමගම අපේ ගංගොඩවිල චන්දිප ස්වාමීන් වහන්සේ මා හිතනවා මේ වැඩසටහනදී අපට සාකච්ඡා කරාවි කියලා. තෙරුවන් සරණයි ආයිබෝන් අපේ චන්දිප මහඳුරු. චන්දිප මහඳුරු මාව ඇහෙනවද? චන්දිප මහඳුරු. චන්දිප මහඳුරට මාව ඇහෙනවද? ආයිබෝන් චන්ද්‍රි මහඳුරු මට හොඳටම ඇහෙනවා. ආයිද. බොහොම පිං. මේ වෙලාවේදී අපේ චන්දිම ස්වාමීන් වහන්සේ පිළිබඳව වහන්සේ බොහොම ගෞරවයෙන් নমস্কার පූර්වක පිළිගන්නවා අපට ගොඩාක් ඈතින් මේ මොහොතේදී කැනඩාවේ සිටයි වහන්සේ වැඩ වාසය කරන්නේ එනිස අපේ සෞඛ්‍ය හිතවතුන් බොහෝ දෙනෙක් බලාපොරොත්තුෙන් සිටිනවා වහන්සේගේ දේශනෙට වහන්සේට මා පෙර සදහන් කළ පරිදි මම මේ වැඩසටහන සම්බන්ධයෙන් අතරමඟදී වාහනේ යන ගමන් ඒත් මට මේ වැඩසටහන සම්ප්‍රේක්ෂණය කරන්න පුළුවන් හිතවතුනි අපි කාලේ වැඩිපුර ගන්නෙම නැතුව අපේ චන්දිම ස්වාමීන් වහන්සේට අපි ආරාධනා කිරීමක් කරමු අපේ ගල්කුලමේ උපරතන ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා විනාඩි 2-3කින් අපේ චන්දිම ස්වාමීන් වහන්සේ පිළිබඳව මූලික හැඳින්වීමක් කරන්න තමන්ගේ වීඩියෝව ඔන් කරලා එහෙම නැත්නම් ඒ රූපරාමු සහිතව වහන්සේ ඒ කටයුතු සිදු කරමින් වීඩියෝ එක ඔෆ් කරන්ඩ අපේ චන්දිම ස්වාමීන් වහන්සේට ආරාධනකින් තොරව මේ කටයුතු කරගෙන යන්න. හොඳයි එහෙනම් සීල දනාට සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපේ රාජකීය පඬිත ගංගොඩවිල චන්දිම ස්වාමින් වහන්සේගෙන් අවසරයි ඒ වගේම ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා මානව ශාස්ත්‍ර පීඨයේ භාෂා අධ්‍යයනංශයේ අංශාධිපති අපේ ආචාර්ය ඔලගන්වත්තේ චන්දශ්‍රී නායක මහින්පාණන් වහන්සේ ඇතුළු කොට ඇති මහා සංඝරත්නයේ අවසරයි අද අපි මාතෘකාව බවට පත්වන්නේ අන් අයට සවන් දීම කියන කාරණය අන් අයට සවන් නොදීම කියන එක ඒක මේ මානසික ගැටලුවක්ද කියන කාරණය තමයි අද සාකච්ඡාවට භාජනය කරන්නේ මම හිතන්නේ මේ භාෂා අධ්‍යයනාංශයේ මගින් පවත්වන ආරාධිත දේශන මාලාවේ
පස්වන දේශනය සඳහා තමයි අපි මේ සූදානම්ව සිටින්නේ විශේෂයෙන් අද දවසේ මේ සඳහා ආරාධිතයා විදිහට කටයුතු කරන්නේ ආචාර්ය රාජකීය පඬිත ගංගොඩවිල චන්දිම ස්වාමින් වහන්සේ තමයි අපි ආරාධිතයා බවට පත් උනේ අද උන්වහන්සේ ඇමරිකාවේ රෝහින් පර්යේෂණ ආයතනයේ පර්යේෂකයෙක් විදිහට මේ වෙන විට කටයුතු කරනවා එතකම 2008 වර්ෂයේදී උන්වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය හිමි කරගෙන වැඩිම ලකුණු ලාභියාට හිමි ශ්‍රී ශෝරත ස්වර්ණ මුද්‍රිකාව ලබා ගැනීමට උන්වහන්සේ සමත් වෙලා තිබෙනවා ඒ වගේම ප්‍රාචීන පඬිත උපාධිය උන්වහන්සේ හිමි කරගෙන තියෙන්නේ වසර ඒ වගේම 2015 වර්ෂයේදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගන්නවා සංස්කෘත භාෂාව සම්බන්ධයෙන් ඒ වගේම එම වසරේම බ්‍රිටිෂ් කොලොම්බියාහි වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ සෙන්ටර් ෆෝ ස්ටඩීස් ඉන් රිලිජියස් ඇන් සොසයිටි කියන ආයතනයේ උන්වහන්සේ පර්යේෂකයෙක් විදිහට කටයුතු කරන සම්බන්ධ වෙනවා ඒත් එක්කම 2012 වර්ෂයේදී උන්වහන්සේ කැනඩාවේ වැන්කුවර් නගරයේ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ථේරවාදී බෞද්ධ උපදේශක තනතුරට පත් වෙනවා ඉතින් මේ වගේ උන්වහන්සේ ශාස්ත්‍රීය ලෝකයේ දිදුලන තරුවක් බවට පත් වෙලා තිබෙනවා ඉතින් උන්වහන්සේගෙන් මේ දේශනයට උන්වහන්සේ සම්බන්ධ කරගන්නට ලැබීම පිළිබඳව ඇත්තටම අපි මහත්සේ සන්තෝෂ භාවයට පත් වෙනවා විශේෂයෙන්ම අපේ භාෂා අධ්‍යයනංශයේ විදිහට සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් ඒ වගේම ස්වාමින් වහන්සේලා වඩම්මෝලා මේ ස්ථානයේදී අපි මේ ආරාධිත දේශන මාලාව පවත්වන්නට කටයුතු කරනවා එතනම මෙහිදී කියනට අවශ්‍ය කරනවා භාෂා අධ්‍යයනංශයේ වර්තමාන අංශාධිපති අපේ ආචාර්ය උලගන්වත්තේ චන්දසිරි පඬිතුමා හඳුනන් වහන්සේගේ සංකල්පයක් මත තමයි මේ වැඩසටහන මේ ආරාධිත දේශන මාලාව අපි ආරම්භ කරන්නට කටයුතු කළේ උන්වහන්සේ බොහොමත්ම කැපවීමෙන් මේ කටයුත්තට සම්බන්ධ වෙන ඒත් එක්කම අපේ අධ්‍යයනංශයේ මහාචාර්ය වසන්තකේ දිසානායක මහත්මයා ඒ වගේම ආචාර්ය නිල්මිනි දයානන්ද ඒ වගේම හර්ෂණි මිල්ලගහතැන්න ඒ වගේම අපේ හිරුණි ප්‍රංශ භාෂාව සම්බන්ධව මේ අධ්‍යයන කටයුතු සිද්ධ කරන හිරුණි මහත්මිය ඒ වගේම නිමේෂා මහත්මිය ඇතුළු කොට ඇති අපේ ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනා බොහොම කැපකිරීමෙන් යුක්තව මේ කටයුත්තට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනවා. එමනම් වැඩි කාල වේලා ගන්න නැතුව අපේ ආරාධිත දේශකයන් වහන්සේ ආචාර්ය රාජකීය පඬිත ගන්ගොඩවිල චන්දිම ස්වාමින් වහන්සේට උන්වහන්සේ බොහොමත් දුර බැහැර ඉන්නේ කැනඩාවේ ඔටාවා නගරයේ තමයි මේ වෙනකොට උන්වහන්සේ වැඩවාසය කරන්නේ. ඉතින් උන්වහන්සේට බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අද දවසේ අපේ මාතෘකාවට අදාළ ආරාධිත දේශනය පැවැත්වීම සඳහා. චන්දිම ස්වාමින් වහන්සේ දැන් මේ වෙලාවේදී අත වශයෙන්ම දැන් කැනඩාවේ වෙලාව මේ වෙලාවේ හරියටම කීයද? එහි තියෙන දේශගුණික තත්ත්වෙම කොහොමද අපිට විනාඩියකින් පැහැදිලි කරමින් අපි කැමති ඔබ වහන්සේගේ දේශනය ශ්‍රවණය කරන්න. හොඳයි. හැමදිනාටම පිරුවන් සරණයි. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා. රජරට විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යනංශයේ අංශාධිපති ආචාර්ය ගෞරවනීය ඔලගංවත්තේ චන්දසිරි නායක හඳුරන වහන්සේ වගේම දැන් මාව යම් ප්‍රමාණයකට හඳුන්වා දුන්න උපරතන ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්ස ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ පීඨේ මම හිතන්නේ සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨේ සියලුම සම්බන්ධ වෙන මහාචාර්යවරු ආචාර්යවරු ඒ වගේම ශිෂ්‍ය දරුදරියනි අද අතුරු මෙතන සම්බන්ධ වෙනවා අපි විශ්වවිද්‍යාලයෙන් පරිබාහිර ලංකාවේ විවිධ තරාතිරම්වල පිරිස දැනට 120ක පමණ ප්‍රමාණයක් සම්බන්ධ වෙලා සිටිනවා. ඒ වගේම අපේ හාමුදුරුවෝ ප්‍රකාශ කර පරිදි අනෙකුත් විශ්වවිද්‍යාලයෙන් පරිබාහිර සම්බන්ධ වෙන සියලුම ඒ මහත් මහත්මීනි. දැන් මම ඉන්නේ ඔටාවා නගරේ අවුරුදු ගණනක් ඉන්නවා. මේ වෙලාවේ දේශගුණය හරියටම කිව්වොත් එතරම් හීතලක් නෑ 16ක් වගේ සෙල්සියස් අංශක 16ක් 17ක් වගේ අපේ දේශගුණය ගොඩක් වෙලාවට එහෙම යනවා
දැන් අපි ජූනි 22 වෙනකොට සමරයකට යන්න තමයි ඉන්නේ කියන්නේ ගොඩාක් ක්‍රස්ට් වෙනවා 35ක් විතර යනවා ඊට පස්සේ ආයි 3 මාසයක් දක්වා ඒ සමයක හිම තියෙනවා ඊට පස්සේ එනවා කොළ හැලෙන කාලේ ෆෝල් එක කියලා කියනවා එංගලන්තල ඕටල් කියලා ජූනි 16ක් 17ක් වගේ තමයි මේ වෙලාවේ තියෙන්නේ ක්‍රම නරක නැහැ හොඳයි අපි එහෙනම් මේ මාතෘකාවට අපි යමු වෙලාව ටිකක් දීපු නිසා මා ස්ලයිඩ්ස් කීපයක් නිර්මාණය කළා ගැලපෙන විදියට හොඳයි අන්‍යයන්ට හුම්කම් නොදීම එය මානසික ගැටලුවක් කියන්නේ දැන් මා කල්පනා කරා මේ දේශනය පවත්වන ඒ ඔඩියන්ස් එක සම්බන්ධව හාමුදුරන් වහන්සේගේ YouTube channel එක දිහා බැලුවා විවිධ පරිශ්‍රක මහත්වරු පැමිණලා ඉන්නවා ඒ වගේම සාහිත්‍යයක දරුවෝ ඇවිල්ලා ඉන්නවා සාහිත්‍ය දරුවෝ ඇවිල්ලා ඉන්නවා ඉතින් මම හිතුවා ඇකඩමික්ම නොවි ඒ වගේම සාමාන්‍යමත් නොවි මේ දෙක මැද තියෙන තැනකට මේ සාකච්ඡාව ගෙනියන්න මොකද අපි සාමාන්‍යයෙන් ඔය Google Talk එකේ මේ Google Talks බලනකොට Google Lite සංවිධානය කරන ඒවා ඒ වගේම TED Talks බලනකොට ඔය think tankers වගේ talks බලනකොට අපිට පේනවා මේ නව දැනුම නිෂ්පාදනයක් අත්‍යවශ්‍යයි. ඒ නිසා මේක හුදු ආගමික පමණක් නොවේ අර ආම්බුරු කිව්වා වගේ මගේ අත්දැකීමුත් එක්ක මම හිතනවා කාටවත් සංවේදී නොවන ආකාරයට අනවශ්‍ය විදියට මම කල්පනා කරන මේ මාතෘකාව සාකච්ඡා කරනවා. දැන් මේක තිබෙන්නේ අන්‍යයන්ට අහුම්කම් දීම listening කියන එක. ඒක කාගේ හරි අතින් නොවෙනවා නම් ඒක ගැටලුවක්. මානසික ගැටලුවක්ද කියන්න තියෙන්නේ ඔව් ඒක අපිට අවසාන මට්ටමේ තේරුම් ගන්න පුළුවන් දැන් බලමු ඒ සම්බන්ධව මුලින්ම තේරවාද බුදුදහමේ කතා කරන අදහස් කීපයක් දැන් අපි මේක ගත්තොත් ශ්‍රවණය කියන එක අහුම්කන් දීම කියන එක අපේ සංස්කෘතිය ලංකාවේ සංස්කෘතිය ඔබගේ සංස්කෘතිය මගේ සංස්කෘතිය මම නම් දැන් සංස්කෘති දෙකක ඉන්නවා බැලුවම මේක දකින්න විදිය ටිකක් වෙනස් දැන් අපේ සංස්කෘතිය අපි දකිනවා අපට හුම්කම් දෙන්න හුම්කම් දීම අපෙන් අපේක්ෂා කරනවා අපේ සංස්කෘතික අවශ්‍යතා නිසා සමහරවිට අපි ඒක හරි හෝ වැරදි හෝ අපට අහන්න වෙලා තිබෙනවා ඉතින් ඒ නිසා එහෙම එකක් තියෙනක පැත්තක ඉතින් අපි නෝත් ඇමරිකන් කල්චර් එකට උතුරු ඇමරිකානු සංස්කෘතිය දැන් මම අවුරුදු 11ක් විතර මෙහි ඉන්නේ මෙහෙට ආවයින් පස්සේ මෙහි කට්ටිය ඒක සම්බන්ධව කරන විදිය හුම්කම් දෙන විදිය ඒ වගේම හුම්කම් දෙන්නේ ඇයි කියලා ප්‍රශ්න කරන විදිය ගොඩක් වෙනස් මෙහි අත වශයෙන් දැන් මම සරලව දෙයක් කිව්වොත් අපි මෙහි ළමයෙකුට විශේෂයෙන්ම දෙමාපිය කෙනෙක් ළමයෙකුට අවවාදයක් කරාම ඉතින් අපේ සංස්කෘතිය අපි බලාපොරොත්තු වෙනවා මේ ළමයා අහන්න ඕනේ කියලා ළමයාට ප්‍රශ්නයක් අහන්න බෑ ඉතින් මෙහි ගොඩක් ළමයි අපේ ළමයි වුණත් අපි සිංහල ගත්තත් වෙනත් ආසියාතික රටක ඉඳලා මෙහෙට මයිග්‍රේට් වෙච්ච අය ගත්තා මෙහි ඉන්න අය ගත්තත් අම්මා තාත්තගෙන් අහනවා why කියලා ඇයි මං එහෙම හැම් කන් දෙන්නේ මොකද මේකේ තියෙන්නේ ඇයි මෙහෙම කරන්නේ ඉතින් ඒක අපේ සංස්කෘතියේ එහෙම ගත්තොත් කේන්තිය මං හිතන්නේ ඒක ටිකක් ප්‍රසන්න වෙන්නේ නැහැ ඉතින් ඒ නිසා මේක දෙකක් ඉතින් මම හිතනවා මේ අපිට ලෝකෙ ගත්තොත් කිසිම සංස්කෘතියක් ලෝකෙ හොඳම සංස්කෘතිය කියලා කියන්න බෑ හැම සංස්කෘතියකම තියෙන හොඳ දේ අපි ගන්න එකයි වඩා වැදගත් වන්නේ එතකොට තමයි අපිට ගොඩාක් හිතෙන්නේ කොහොමද මේකට හරියට මුහුණ දෙන්න පුළුවන් කියලා ඉතින් ඒ නිසා ඒක එක පැත්තක් අනිත් පැත්තෙන් ගත්තොත් දැන් මෙහි අපි දකින දෙයක් තමයි අපි කාත් එක්ක හරි කතා කරනකොට විශේෂයෙන් දැන් මම කතා කරා කියන්නේ එතකොට මම කතා කරන අතරේ නැත්නම් වෙනත් කෙනෙක් කතා කරන අතරේ අනිත් අය මැදට පනින්නේ නැහැ ඉතින් එහෙම යමක් කියන්න දෙනවා නම් අහන් ඉඳලා කියනවා are you done ඔයා ඉවරද කතා කරන්නේ නැත්නම් i'm very sorry කනගාටුයි ඒ නිසා අරයා ඉවර වෙනකන් කතකයා කතා කරලා ඉවර වෙනකන් අරයා බලන් ඉන්න මොකද ඒක මෙහි තියෙන ප්‍රාථමික ආචාර ධර්මයක්. ඉතින් මං හිතනවා ඒක අපි හැදිච්ච රටවල වල බහුතරයක් වෙලාවට නැහැ. සමහරුන්ගේ තියෙනවා. නමුත් බහුතරයක් වෙලාවට අනිත් කෙනා ගැන කිසිම ගොඩක් අයගේ සැලකිල්ල ගොඩක් අඩුයි. ඒකට සමහරලාට වෙන වෙන දේවල් තියෙනවා. ඒ කියන්නේ වෙන වෙන දේවල් මම ඒවා දුරට මෙයන්ට ඕනේ නැහැ. සංවේදී කාරණා. ඉතින් අපි බලමු මේක කොහොමද මේක දකින්න පුළුවන් කියලා. මුලින්ම අපි බලමුකෝ අපි කවුරුත්
ගරු කරන බුදුදහම සම්බන්ධයෙන් මේකේ තියෙන අදහස් දැන් මේ කතනය සහ ශ්‍රවණය කියලා මම දෙකක් වශයෙන් මේක ගත්තා. මොකද ශ්‍රවණය විතරක් අපිට කතා කරන්න බෑ කතනෙන් තොරව. දැන් මෙතන ස්පීකින් තියෙනවා මෙතන ලිසනින් තියෙනවා. දැන් මේ ස්පීකින් කියන කොටස යටතේ අපි දකිනවා බුදුදහමේ මේ මිතභාණී කියන සංකල්පයක් තියෙනවා. අතන මිතභාණී කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට පමණක් කතා කරන කෙනා. දැන් අපි අපේ සංස්කෘතිය ගත්තත් වෙනත් සංස්කෘතියක ගත්තත් මේ අවශ්‍ය ප්‍රමාණයට කතා නොකරන ඉන්න පුළුවන්. එතකොට දැන් අපි අපේ ප්‍රමාණය මොකක්ද? අපි මොඩරේෂන් එකක් නැත්නම් මධ්‍යම ප්‍රමාණයකටද කතා කරන්නේ. ඕනවට වඩා අපි කතා කරනවා. ඒතර ඒක මිතභාණී බුදුහාමුදුරු ප්‍රකාශ කරා මේ මිතභාණී කියන්නේ ඉතාම හොඳ ගතිගුණයක් තැනකට ගියාම ගෙදර වෙන්න පුළුවන්, පාරේ වෙන්න පුළුවන්, රජ ආයතනයක් වෙන්න පුළුවන්. තමන් අවශ්‍ය ප්‍රමාණයට පමණයි කතා කරන්නේ. දැන් අපි දන්නවා කෑම කන්න ගියාම අවශ්‍ය ප්‍රමාණයට කෑම කනවා. අනිත් හැම දෙයක්ම අපි අවශ්‍ය ප්‍රමාණයට කරන්නේ. ඉතින් ඒ නිසා ඒක කතාවට අදාළ වෙනවා. අනිත් පැත්තට මේ ලොකු සංකල්පයේ සම්මා වාචා කියන තැන අරස්ඨායක මාර්ගයේ බුදුහාමුදුරුව ප්‍රතික්ෂේප කරන්නේ ඇඟට වැඩිපුර දුක් දෙන පැත්තත්, ඒ වගේම ඇඟට වැඩිපුර සැප දෙන පැත්තත් උන්වහන්සේ ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේ පෙන්නවා මැද පාර. එතනක් තියෙන මධ්‍යම ප්‍රමාණය. අනේ මධ්‍යම ප්‍රමාණය කතා කරනකොට උන්වහන්සේ පෙන්නුම් කරා ආරෂ්ඨායක මාර්ගයේ ඒ මාර්ගයේ තුන්වෙනි කොටස සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා කියන තැන මේ යහපත් වචන කතා කරන්න ඕන කියන අදහස. ඒක හරිම වැදගත්. දැන් කෙනෙක් එතන කතා කරන විදිහට මුලින්ම තමන්ගේ දෘෂ්ටිය හදාගන්නවා. යහපත් දෘෂ්ටියක් හදාගන්නවා. මම මොකද කරන්න ඕන කියලා. ඊට පස්සේ යහපත් සිතිවිලි ඇති කරගන්න. ඊට පස්සේ එන්නේ යහපත් වචන. ඒ වචන ගැන කියනකොට තියෙනවා මේ සත්‍ය කතා කරන්න ඕන. එන්නේ මුසාවාද කතා කරන්න එපා. ඒ වගේම පිසුනා වාචා කරන්න. මම මේක ගත්ත මෙහෙම අන්‍යයන් සමගි කරන කතා. දැන් අපි කතා බස් කරනකොට ඕනම තැනක අපි කතා කරන දේ තවත් දෙදෙනෙක් ආයතනය පිරිසක් ભેද වෙනවා නම් අපි පරිසම් වෙනවා. ඒ කතාවට නොයන්ට. ඒ වගේම කතා කරනකොට ගෞරවාන්විත වචන පාවිච්චි. ඒ වචනේ තිබෙනවා නම් යම් කිසි විදියක ග්‍රාම්‍ය ගතියක්, රළු ගතියක් අපි ඒව කලින් බලන්න ඕනේ. එහෙම දේවල් තියෙනවා කියලා. ඒ නිසා ඒව අඩු කරගන්න ගතිය. ඊළඟට අර්ථ සම්පන්න භාවය. ඒතර ඒක හරි මීනින් ෆුල් ගතියක් තියෙනවා. අර්ථ ශූන්‍ය වෙන්න හොඳ නැහැ. අර මිතබාණී වගේ තමයි. එයා කතා කරන්නේ මේ ඔක්කොම ගැළපෙන විදිය. ඕක කතනේ පැත්ත. දැන් ඊළඟට ශ්‍රවණීය පැත්තට ආවයින් පස්සේ අපි දකිනවා මේ ධර්මයේ කියනවා ගොඩක් වෙලාවට සුසුසති නිසාමේදී, ඒ කියන්නේ හුම්කන් දෙන්න ඕන. ඒ වගේම විශේෂයෙන්ම ආර්ය මාර්ගයට යන කෙනෙකුට අත්‍යවශ්‍යම කාරණාවක් වශයෙන් පෙන්නුම් කරනවා පරතෝ ഘോഷේ කියලා කාරණාව. ඒ කියන්නේ ලිසනින් කියන එක. දැන් අපිට මේ හිතෙන්න පුළුවන් ටිකක් ඔය දැන් අද ගොඩක් වෙලාවට ධර්ම කාරණා මේ දේවල් YouTube එක, Facebook එක වගේ දේවල් දින් ගොඩක් තියෙන හින්දා ඒ වගේ ඔඩියෝ පැත්තෙන් අහනකොට, වීඩියෝ පැත්තෙන් අහනකොට වෙනසක් තියෙනවා නේද? වෙනසක් තියෙනවා. දැන් අපි පොඩ්කාස්ට් එකක් අහනකොට, ඕඩියෝ එකක් අහනකොට අපිට රූප පේන්නේ නැහැ. මං කියන්නේ මේ රූප තියෙන වීඩියෝ බලන්න එපා කියලා නෙමෙයි. නමුත් අර ඕඩියෝ එකෙන් අහනකොට තියෙන බලපෑම වැඩි. දැන් ඒ කාලේ මේ ශ්‍රවණී කියන එකේ ගොඩක් වෙලාවට ඇහුම්කන් දීම තමයි තියෙන්නේ. ඉතින් මේක සෝවාන් වෙන්නත් පළවෙනි කාරණාව වශයෙන් පෙන්නනවා. පරතෝපෝෂය පළවෙනි කාරණාව. ඊළඟට තියෙනවානේ සප්පුස්ස සේවනේ, කල්යාණ මිත්‍රව ආශ්‍රය කරන එක. ඒ වගේම යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම පරිපදාව. ඒකේ පළවෙනි තැන ශ්‍රවණය, මනා ශ්‍රවණය. හරියට අහගන්න ඕනේ. ඒ බුදුහාමුදුරුවෝ ගොඩක් තැන්වල මෙතන හැම තැනකම වගේ මුලින්ම කිව්වේ අහන්න කියලා, ඉස්සෙල්ලා හොඳට අහගන්න කියලා. ඊළඟට ඊටාම වැදගත් කාරණාවක් තියෙනවා සුතමේ පඤ්ඤා කියලා. දැන් ප්‍රඥාව, දැන් wisdom එක ගැන ගොඩක් මේ සංස්කෘතින් අර්ථකථන තියෙනවා. අපි කැනඩාවේ ගත්තොත්, ඇමරිකාවේ ගත්තොත්, ඒ වගේම අරාබිකරේ ගත්තොත්, ඊළඟට යුරෝපා පැත්ත ගත්තොත්, මේ ඊළඟ ඊස්ට් ඒෂියා පැත්ත ගත්තොත් ඒගොල්ලන්ට මේ wisdom එක ගැන එයාලට අදාළ මත තියෙනවා. දැන් බුදුහාමුදුරු පෙන්නුම් කරනවා wisdom එක හොඳට බැලුවොත් ඒකේ තියෙනවා අංග තුනක්. සුතමේ පඤ්ඤා. ඒ කියන්නේ අපේ ප්‍රඥාව මුලින්ම හැදෙන්න වෙන්නේ ඇසීම තුලයි. හොඳට අහගන්න ඕනේ. ඊළඟට ඒ අහන ටික අපට චින්තාමේ පඤ්ඤාව දක්වා ගෙනියන්න ඕනේ. චින්තාමේ පඤ්ඤාව කියන්නේ අහපු ටික හිමුලට දාගන්න අවශ්‍ය නැහැ. අහලා තියෙනවා ඊට පස්සේ ඒක රෂනලයිස් කරනවා. නැත්නම් අපි කියන්නේ ඒක තර්කානුකූලව බලන්න ඕනේ. මේක ගැළපෙනවද අදට? හොඳද? මොකද්ද මේකේ තියෙන ප්‍රයෝගිතාවය? ඒ වගේ දේවල් බලන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා භාවනාමේ පඤ්ඤා. දැන් මේක ඉදිරි කොටස් දෙක මම කිව්වේ. සුතමේ පඤ්ඤා, චින්තාමේ පඤ්ඤා,
භාවනාමය පඤ්ඤා. ඒක මේ සංගීත කියන සූත්‍රය තියෙන දීගණිකායේ. එතකොට අපි තර්කානුකූලව අපි අහපුවා අපි බලනවා නම් ඊට පස්සේ අපිට පුළුවන් ඒ ගැළපෙන දේ ධර්මානුකූලව පරිහරණය කරන්න. නැත්නම් මනස වර්ධනය කරගන්න. ඒ නිසා දැන් ඔබට තේරෙනවා ඇති මේ අහුම් කන්දීම ගැන අපි මේ සාකච්ඡාව කරන නිසා එහි වැදගත්කම ධර්මයේ තේරවාද ධර්මයේ පැහැදිලිවම පෙන්වන්න කරනවා. ශ්‍රවණීය විතරක් නෙමෙයි කතනේද කතකයා ශ්‍රාවකයා මේ දෙන්නම යම්කිසි ප්‍රතිපදාවක ඉන්න වෙනවා. මේ ධර්මයට විතරක් නෙමෙයි ඒක සමස්තයටම ගැලපෙන ආකාරයට. දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ ටිකක් ස්ලයිඩ් එකකින් පස්සේ සාමාන්‍යයෙන් අපි අහුම් කන්දීම කොහොමද කරන්න ඕන කියලා මම කලින් පොඩ්ඩක් පෙන්නුවේ තේරවාද බුදුදහම කොහොමද තියෙන්නේ කියලා. දැන් අපි සමස්තයක් වශයෙන් ගත්තොත් අපිට පේනවා කතනේ සහ ශ්‍රවණේ නැත්නම් කතා කරන එකේ අහන ඇහුම් කන් දෙන එකෙත් අපිට තියෙනවා යම්කිසි කාරණා ටිකක් සිහිපත් කරගන්න. දැන් කතා කරන කෙනෙකුට විශේෂයෙන්ම හිතන්න අවශ්‍ය දෙයක් තමයි ඒ කතා කරන එකේ ප්‍රමාණය. අර කී මිතභාණී වගේ මම මොනවද කතා කරන්නේ? අත්‍යවශ්‍ය දෙයක් මොනවද කතා කරන්නේ? ඒක යා සැලකිය යුතු පළවෙනි අංගයක්. දෙවෙනි එක විලාසය. ටෝන් එක කියන්නේ සමහරවිට බොඩි ලැන්ග්වේජ් එක. දැන් අපි ලංකාවේ සිංහල භාෂාව කතා කරද්දී ගොඩක් තියෙන දෙයක් මේ කතා කරන ටෝන් එක. එකම වචනේ ටෝන් එක වෙනස් කරොත් වෙන විදිහට දැනෙනවා. ඒ නිසා අපි ඒතර පරිස්සම් වෙන්න ඕන විලාසය. ඒ වගේම අන්‍යයන්ට ගරු කිරීම කියන කාරණා. දැන් අපි ගොඩක් වෙලාවට කතා කරනකොට අපේ මම කෙනෙක්ට විශ්ේ කරන්නේ නැහැ. ගොඩාක් අය මම හිතනවා තමන් කතා කරන දේ තුළ අනිත් කෙනාට වෙන බලපෑම හිතනවද කියන එක ප්‍රශ්නයක්. අපි හැම වෙලාවෙම හිතන්න ඕන මේ අපිට අදහස් පළ කරන්න අයිතියක් තියෙනවා. හැබැයි අපි අහුම් කන් දීගෙන ඉන්න ඕන කලින් අපි අදහස් පළ කරනවා ගැළපෙන තැන. ඒ වගේම අපි අදහස තවත් කෙනෙක් විනාශ වෙන අදහසක් විය යුතු නැහැ. ඒ නිසා අපිට එතන ගරු කිරීමක් තියෙනවා අදහස් වල. ඊළඟට ඉවසීම. ඒතර කතාවේදී ඉවසීම තියෙනවා. ඉවසීමෙන් තොරව කතා කරන්න ගියොත් අපිට අර ප්‍රමාණයටත් වඩා වෙන ගැටලු ඇති වෙනවා. ඒ වගේම ප්‍රශ්න විසඳීම. ගොඩක් දකින ප්‍රශ්නයක් තමයි අපි ගොඩක් සමාජවල මේ ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නේ ගැන තමයි ගොඩක් අය කතා කරන්නේ. ප්‍රශ්න ගැන කතා කරන්න ඕන. හැබැයි අපි ගොඩක් වෙලාවට ප්‍රශ්න ගැන කතා කරලා වැඩිපුර කතා කරන්න ඕන සොලූෂන් එක විසඳීම සම්බන්ධ. ඉතින් අපට අදහසක් ආකල්පයක් සමාජයේ මතයක් නෑ ගොඩක් අපි ලංකාවේ ගත්තත් ප්‍රශ්නේ අරගෙන මෙයා වැරදි මෙයා තමයි කරේ කියලා ෆින්ගර්ස් පොයින්ට් කරනවා මිසක් කෙනෙකුට දේශපාලකෙනෙකුට පුද්ගලයෙකුට මෙහෙම ඇඟිල්ල දික් කරනවා මිසක් මේක විසඳන්න තවත් තිබෙන දේවල් තව උදාහරණ තව පැති ගොඩක් ඒවා ගොඩක් අය බලන්නේ. ඒ නිසා අපිට හැමදාම දැන් අපිට තියෙන ප්‍රශ්න ගන්නකො ගොඩක් වෙලාවට මීට අවුරුදු 40 50කට කලින් තිබිච්ච ප්‍රශ්නම තමයි දැනුත් තියෙන්නේ. මේ පහුගිය දශකයේදී තිබිච්චා තමයි අදත් තියෙන්නේ. ඊට උඩින් දශකවල තිබිච්ච අද තියෙන්නේ ඒවම තමයි. විසඳලා නැහැ එකක්වත්. මොකද හේතුව අර ඉංග්‍රීදික් කරනවට වඩා මොකද්ද සොලූෂන් එකක් වශයෙන් ගේන්න පුළුවන් කියලා විසඳුමක් වශයෙන් ගේන්න පුළුවන් එක ගැන සමාජීය සාකච්ඡාවක් ගේනවා මිසක් ප්‍රශ්නයක් අරගෙන ඒකේ වැරදිකාරයෝ හොයන්නම ගියොත් වෙන්නේ ඒක විසඳෙන්නේ නැති නිසා කතකයාගේ ඒක යුතුයකමක්. අපි කවුරුත් කතා කරද්දී ඒක යුතුයකමක්. ඒ වගේම මිත්‍රශීලී භාවය කතා කරනකොට දැන් අපි දැන් කැනඩාවේ අද්දකීම මට තියෙන්නේ ගොඩාක් මිත්‍රශීලී මිනිස්සු. අපි හැම තැනකම දකින්නේ මිනිස්සු හරීම ෆ්‍රෙන්ඩ්ලි බොහොම මිත්‍රශීලී. ඉතින් ඒක ලංකාවේ නැහැ කියනවා නෙමෙයි. නමුත් අපට විවිධ සංස්කෘතික කාරණා නිසා අපේ මිත්‍රත්වය වෙන විදිහකට තියෙන්නේ. නමුත් මිත්‍රශීලී බව කතාවක තියෙනවා. මොකද කතාවක මිත්‍රශීලී බව නැති වෙන්නේ එක්කෝ මම යාව යටත් කරගෙන කතා කරනවා. විවිධ දේවල් හිතේ තියාගෙන මානීය සහ ඊළඟට සංස්කෘතික දේවල් උඩට දාගෙන. එක්කෝ මම කැමති නැහැ මගේ මම කරන කතාව ෆීඩ්බැක් එකක් වශයෙන් එන්න. දැන් අපි ලංකාවේ සමාජයේ මමත් අවුරුදු ගාන ජීවත් වුණා. මම දැකපු දෙයක් තමයි දැන් ගොඩාක් අපි ඇකඩමික් දේවල් කරන්න ගියාම වුණත් අපිට පේනවා ඒක ගොඩාක් කෙනෙක් මතයක් ඉදිරිපත් කරන්න ගියාම දැන් මෙහෙ ගත්තොත් මට මතකයි මීට අවුරුදු ගානකට කලින් මම මගේ වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ රිසර්ච් චෙක් කරන වෙලාවේ එක කෙනෙක් ඉදිරිපත් කරා මේ පටා මේ කිසා ගෞතමීගේ කතාව තායිලන්ත වර්ෂන් එක. දැන් එතකොට ඒගොල්ලෝ තායිලන්තේ තේරවාදී බුදුදහමේ කියන්නේ අබ දුන්නා කියලා නෙමෙයි. අබ හොයන්න කියලා වෙන මොකක්ද එක. මට හරියට මතක නැහැ. දැන් එතකොට දැන් අපි ඒවා
මේ ඔක්කොම රීටෝල් වර්ෂන්ස් එක කවුරු හරි කියපු දේවල් පොත්වල තියෙන. ඉතින් අපි විවෘත භාවයක් ඇති කරගන්නවා. මෙයාට මොනවද කියන්න තියෙන්නේ? මෙයාට මොනවද කියන්න තියෙන්නේ? අපි දෙයක් දකිනවා. අපි කොහොමද මේක සාමකාමීව දකින්නේ? නැත්නම් මම කියන එක විතරක්ම හරිද? ඉතින් එතකොට මිත්‍රශීලී භාවයක් එන්නේ නැහැ සංවාද. එතන ලොකු ගැටුමක් වෙලා එක්ක එතන එක අවසන් වෙනවා. එක්ක කට්ටිය ඔක්කොම අවුල් වෙලා ඒ සංවාද ඉවර නැහැ. මිත්‍රශීලී බව කතකේකට ඒක විශ්වවිද්‍යාල වේවා, ගෙදර වේවා හැමතැනම මේ ඉඩ තියෙන්න ඕන. ඉඩ නැති වුණොත් ගැටලුවක් වෙනවා. ඊළඟ සංයුතිය මම නැවතත් කියන්න උත්සාහ කරන්නේ අපි කතා කරන්නේ මොනවද කියලා තියෙනවා. ඊළඟට දැන් මේ අපි ඇහුම් කන් දීම කියන තැන. දැන් ඇහුම් කන් දීමනේ අපි ප්‍රධාන දේ. ඒක කතා කරන්න බෑ මේ කතකයා සහ කතනෙන් තොරව. ඒතර හේදී ප්‍රධානම දෙයක් තමයි අපි අවධානය තියාගන්න කතා කරන්න කෙනාට. මම දන්නවා දැන් මෙතන ගොඩක් අය මම ඉතින් ගොඩක් අය මෙතන මාගේ ඉරදී අහන් ඉන්නවා. මොකද මේක මේ වෘත්තිමය මට්ටමේ ප්‍රොෆෙෂනල් මට්ටමේ දේශනයක් නිසා. නමුත් ඔබ වහන්න ඔබ ගෙදර ගියාම ගෙදර ඉන්නකොට ඒ වගේම වෙනත් තැනක වැඩක් කරන්න ගියාම රාජ්‍ය ආයතනයක වැඩක් කරන්න ගියාම සමාජයේ ඒ තැන්වල ඔබට පුළුවන් ද කතා කරන්න කෙනා කතා කරලා ඉවර වෙනකම් ඉන්න. දැන් මැදින් කඩන් පයින්නවා. ඒ එතනයි අවධානය නැති වෙනවා. සමහරවිට ඒ කියන කෙනා කියන්නේ බොරුවක් වෙන්නත් පුළුවන්. නමුත් අපි ඒක ඇක්සෙප්ට් කියන්නේ ඒක සත්‍යයි කියලා ඇක්සෙප්ට් මේ පිළිගන්න ඕනේ. නමුත් එයාට ගෞරවයක් ඇතුව ඒක අපි අහන් හිටියා. ඊට පස්සේ අපි කතා කරනවා. ඒක මම දකින්නේ කියලා. ඒ අවධානය අත්‍යවශ්‍යයි. ඒ අවධානය සඳහා දෙවෙනි කාරණාව ඉවසීම අවශ්‍යයි. ඊට පස්සේ හරියට අහගන්න ඕනේ. බාගෙට එහෙම මෙන්න මම ඒක කතා කරන්න ඉස්සරහදී එහෙම මෙහෙන් බාගෙට ටිකක් අහලා තමන්ගේ මත ඉදිරිපත් කරන්න යන්නේ නැතුව හරියට අහගන්න ඕනේ ඉස්සෙල්ලා. ඒ වගේම පාදා කරන්න ඕනේ. ඒක ගොඩක් කට්ටිය අනවශ්‍ය විදිහට කරනවා. ඒ කියන්නේ Tamanට මොන හරි දෙයක් තියෙනවා නම් අහන විදියක් තියෙනවා. එහෙම නැතුව ඒක පාරටම කඩාගෙන පැනගෙන කවුරු කතා කරත්, ගෙදර තාත්තා කතා කරත්, අම්මා කතා කරත්, සහෝදරෙක් සහෝදරියක් කතා කරත්, අසල්වාසියෙක් කතා කරත්, නැතර පැනලා මම හිතන්නේ මේකයි මම කියන්නේ මේකයි කියලා කියනවට වඩා අපි කියන එකක් අහන් ඉඳලා ඊට පස්සේ කතා කරන්න පුළුවන් නම් මම හිතනවා මේ ඔක්කොම ගැටලු අඩු වෙනවා. අන්‍යයන්ට ගරු කිරීමත් ඒකෙම කොටසක්. දැන් අපි යහපත් සංනිවේදනය තමයි මේකේ මූල්‍යම කියන්නේ මූලිකම කාරණා good communication. දැන් ඒකේ යටතේ තමයි එන්නේ මේ කාරණා ටික. ඒ තමයි මම ගන්නේ ශ්‍රවණය කියන පැත්තේ සක්‍රීය අහුම්කන් දීම. මේ වචනේ මම සක්‍රීය කියලා කිව්වේ active වෙන එකත් එක්ක මනා කියලා කියන්නත් පුළුවන් යහපත් කියන්නත් පුළුවන්. දැන් අපි පළවෙනිම දේ good communication එක යහපත් සංනිවේදනයේට සක්‍රීයව අහුම්කන් දෙන්න ඕන. active listening කියලා කියනවා. දැන් මේක මෙහි සෝෂල් සයිකෝලොජි සමාජීය මානව විද්‍යාවේ මේ සමාජීය මනෝවිද්‍යාවේ කොටසක්. එතකොට දැන් අර අපි ඉස්සරහට කතා කරනවා කලින් කතා කරපු කාරණාත් එක්ක හරියට අපි අහුම්කන් දෙන්නේ දෙන්න ඕනේ ඇයි? කොහොමද අහුම්කන් දෙන්නේ? ඒකේ ප්‍රතිඵල මොනවද කියලා. ඒක තමයි මේ කොටසේ. ඒ වගේ මේ මනාව නැත්නම් සක්‍රීයව කෙනෙකුට හරියට අහුම්කන් දෙන්න ගියාම අපි අව්‍යාජ භාවයක් ඇති කරගන්නවා. අපි හරිම ජෙනුවින් අපේ හිතේ එක එක දේවල් නේ අපි ආගෙන එක අහන්න ඉන්නවා උසහගත. ඒ වගේ තුන්වෙනි කාරණාව තමයි මේ good communication එකේ අනුකම්පාව. අපි කියනවා මේ empathy කියලා. දැන් empathy and compassion කියන්නේ දෙකක්. මේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ empathy කියන්නේ අපි අනුකම්පා කරනවා. එතකොට මේ දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් compassion කියන්නේ මේ empathy. දැන් empathy එකේදී අපි වෙන්නේ අනිත් කෙනාගේ ඒ කතාවේ තිබෙන දෙයට අපි අහුම්කන් දෙනවා. අපි ඒ කතාවේ පේන එක අපි දැනෙන්න අපිට දැනනවා කියලා අපි පෙන්වුම් කරනවා. නමුත් compassion එකේදී අපි තවත් පියවරවල් ගණනාවක් ඉස්සරහට ගිහිල්ලා අපි යාට උදව් කරන්න පාව උත්සාහ කරනවා. ඒතර empathy කියන්නේ smaller version of compassion. compassion කියන්නේ අර bigger version of empathy. ඒතර දැන් ඒ කියන කෙනා කියන්නේ හරිද වැරදිද බොරුද අනවශ්‍ය දෙයක්ද අවශ්‍ය දෙයක්ද කියන එක කෙසේ වෙතත් ඔබ ඇහුම්කන් දීම කරනවා අනුකම්පාවෙන් ඇහුම්කන් දෙනවා. ඒක වැදගත්. දැන් අපිට සමාජයේ හම්බ වෙන සමහර මිනිස්සු කරපු වැරදි කියනවා. සමහර දේවල් අපේ අදහස් වෙනස් වෙන්න පුළුවන්. අපි අහන් ඉන්නවා. මේ අහන් ඉන්න එකම ලොකු නිදහසක් එයාට. දැන් ලංකාවේ සමාජෙත් ඔබට හිමය හම්බෙලා ඇති. හැබැයි ඔබ කරදරයට පත් නොවෙන්න ඒක අහන්න ඕන. සමහර අය ඒකත් එක්ක වෙන දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ අහං ඉඳීමම ඇති මොකොත් කියන්න උනත් නෑ. ඒ නිසා මතක තියාගන්න මේ good communication එකේ යටතේ තමයි ශ්‍රවණයේ ශ්‍රවණිය තුළදී මේ active listening සක්‍රීය අහුම්කන් දීම තියෙන්න ඕන. අව්‍යාජ භාවයක් තියෙන්න ඕන. අනුකම්පාව තියෙන්න ඕන. ඒ තුනත් එක තමයි මනා
ශ්‍රවණයක් නැත්නම් හරියට අහුන්කන් දීම වැඩ කරන්නේ. අපි දැන් බලමු මොකද්ද මේ ඇක්ටිව් ලිසනින් නැත්නම් අපි කියන්නේ සක්‍රීය අහුන්කන් මනා අහුන්කන් දීම කියන්නේ මොකක්ද පොදුවේ ගත්තොත්. විනිශ්චය කිරීමකින් හෝ තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමකින් හෝ වැළකී අනිකාට කතා කරන්නට ඉඩදී එම කතාවට මනාව අහුන්කන් දීම. දැන් මේක මේක කොහොමද ප්‍රායෝගික ජීවිතේ කරන්න කියන එක ඔබ කල්පනාවට ගන්න ඕන ස්ථානෝචිතව. දැන් අපි කාට හරි අහුන්කන් දෙනකොට අපි ඒක ජජ් කරන්න ගියොත් එකපාරට. එකපාරටම අපේ අදහස් ප්‍රකාශ කරන්න ගියොත් පුද්ගලික වශයෙන් එතකොට ඇක්ටිව් ලිසනින් වෙන්නේ නැහැ. අපි පැහැදිලිවම ඒ කියන එක අහන් ඉන්නවා. මෙමගින් ඔබ කතා කරන්නාට ගෞරවාන්විතව සහ පැහැදිලිව අදාළ කාරණාව සංනිවේදනය කරන්නට මනා පහසුවක් සලසනවා. එතකොට මේක අර දැන් මේකේ අනිත් පැත්ත. මෙහෙම කරන්නේ නැත්නම් කවුරු හරි උරක් අය ඉන්නවනේ එහෙමයි. අපි කියනවා පැසිව් හියරින්. කියන්නේ අක්‍රීය ශ්‍රවණය. උදාසීනව අහන්නේ නැහැ, ගණන් ගන්න නැහැ, ඩෝන්ට් කියා නේද? එතකොට ඒකට විරුද්ධයි මේ ඇක්ටිව් ලිසනින්. අපි එන්න ඕනේ එතෙන්ට. එතකොට මේකේ ලක්ෂණ මොනවද? මේ ඇක්ටිව් ලිසනින් මනාව අහුන්කන් දීමේ ලක්ෂණ මොනවද? දැන් අපි මාතෘකාවේ තියෙන මේක නැති කෙනාට මානසික ගැටලුවක් තියෙනවා කියලානේ. එහෙනම් දැන් මේක තියෙන කෙනාගේ ලක්ෂණ මොනවද? පළවෙනි එක. මධ්‍යස්ත වීම සහ විනිශ්චය නොකිරීමේ ගතිය. හරිම එයා බොහොම මේ මොඩරේට්ලි හිතන කෙනෙක්. අපි කියන්නේ ඕපන් මයින්ඩඩ් ගතියක් තියෙනවා, ක්ලෝස් මයින්ඩඩ් නැහැ කියලා. බොහොම විවෘතව හිතන කෙනෙක් බවට එයා පත් වෙනවා. දැන් මම ඔය මේ අපේ හාමුදුරු චන්සිරි හාමුදුරු කියපු නිසා මම කල්පනා කරා. දැන් අපි මෙහි මේ අපි දැන් ලංකාවෙන් පිට රටක ඉන්දියාවේ ගත්තත් අවට තියෙන ඔක්කොම රටවල් ගත්තත් ගොඩක් වෙලාවට දැන් මේ වගේ දියුණු රටවල් ගත්තත් අපිට පේන දෙයක් තමයි මේ විශ්වවිද්‍යාලෙක undergraduate level එකේ අපිට ගොඩක් foreign exposure එකක් නැහැ. පශ්චාත් උපාධි මට්ටමේ කීප දෙනෙක් ඇති. ඒ වගේම undergraduate එකේ බොහොම අතලොස්සක් ඇති. නමුත් අපිට මේ undergraduate එකෙන් තන ගොඩක් අය ඇතිනේ, ශිෂ්‍යුත් ඇතිනේ. මේ ප්‍රථම උපාධියක් හදාරන ගොඩේ අපට ෆොරින් අන්ඩර් ග්‍රැජුවට්ස් ලා නෑ ගොඩක් ලංකාවේ විශ්වවිද්‍යාල. දැන් මෙහි සහ වෙනත් රටවල් වල එහෙම නෙමෙයි. දැන් අපි මේ ගියොත් විශ්වවිද්‍යාලයකට මේකේ ලෝකල්ස් ලා ඉන්නවා. ඒ වගේම ගොඩක් ඉන්නවා ආසියාවෙන් ආපු කට්ටිය, අරාබියෙන් ආපු කට්ටිය, මිඩල් ඊස්ට්, ඊළඟට ඔය සවුත් ඇමරිකාවලින් ආපු අය. ඒතකොට දැන් මෙහි කෙනා කැනේඩියන් බෝයි නැත්නම් කොල්ලා එල්ල ඒගොල්ලෝ අරගොල්ලන්ගේ සංස්කෘතියින් දකිනවා, කතා කරන විදිය, කනගුණ විදිය, අදහස්, එයාලගේ සංස්කෘතියින්. එතකොට මේගොල්ලෝ එක්ස්පෝස් වෙනවා. එතකොට මේගොල්ලෝ වෙනත් කෙනෙක් ගැන හිතන්න බලනවා. දැන් අපිට ඒක ලැබුණේ නැහැ. දැන් මට ලැබුණේ නැහැ. මම හිතනවා ඔබටත් ඒක ලැබිලා නැහැ ගොඩක් වෙලාවට. එතකොට අපි අනිත් කෙනාට විවෘත වෙන්නේ නැහැ. ඉතින් ඒක ඒ සිස්ටම් එකේ පිටින් පොඩි ගැටලුවක්. මම හිතනවා අපි මේ වෙනත් කල්චර්ස් වලට එක්ස්පෝස් වෙනවා නම් අපි මීට වඩා දියුණුව හිතනවා, මධ්‍යස්තව හිතනවා. දැන් අපි හිතන්නේ ගොඩක් අය නෑ මේක තමයි හොඳම විදිය. මේව තමයි වෙන්න ඕන. මේක XYC කියන රටක වුණත් වෙන්න ඕන අපි හිතන විදියට. ඉතින් මම හිතනවා බොහොම දුර්වල මානසිකත්වයක්. ඒ නිසා මම හැම වෙලාවෙම විශ්වාස කරන දෙයක් තමයි මේ ෆොරින් එක්ස්පෝෂර් එකක් ඕන. ඒක වෙන්න ඕන පොඩි කාලෙ. පශ්චාත්පාදියක් කරන්න ගියාම මේක හරියට වෙන්නේ නෑ. එතකොට ජීවිතේ අර මුල් අද්දකීම් අරගෙනනේ. ඒ නිසා ඒ මධ්‍යස්ථ වීමට විශ්වවිද්‍යාල මට්ටමින් එක කරන නිසා ඒක අත්‍යවශ්‍යයි. ඒ වගේම විනිශ්චය නොකිරීමේ ගතිය. මම කෙනෙකුට විවෘත වෙනවා නම් මට ජජ්මන්ටල් වෙන්න බෑනේ. මොකද මම මේක ලර්න් කරන්න ඕනේ. ඒතර ඒ නිසා මම ගොඩාක් නොන් ජජ්මන්ටල් එතෙන්දි. ඒ නිසා දැන් හිතන්නකෝ ඒක ලංකාවේ නැති වුණා අපට කරන්න පුළුවන් තව දෙයක් තමයි. අපි ඉගෙන ගන්නවා. එහෙම නෙමෙයි අපි මැද තැනක ඉඳලා හැම දෙයක්ම බලන්න. බුදුහාමුදුරුත් කිව්වේ ඒකනේ උපේක්ෂාවෙන් බලන්න කියලානේ. ලයික්ස් ඩිස්ලයික්ස් වල ඔබ අතරමං වෙනවා. ඔබ ඉන්න මැදට උපේක්ෂාවෙන් බලන්න. ඒතර ඔබට විනිශ්චය කරන එක අඩු කරගෙන ඔබට ඇත්ත පේන්න ගන්නවා. ඒතර ඒක පළවෙනි මේ ලක්ෂණයක් ඇක්ටිව් ලිසනින් වල. දෙක තමයි මන ඉවසීම. ඒක හරිම අත්‍යවශ්‍යයි. මම හිතනවා අපේ සංස්කෘතිය අපි ගොඩාක් කතා කරන ඉවසීම ගැන. කවි ලියලා තියෙනවා, පොත් ලියලා තියෙනවා, අරෝමිය මා ගොඩක් කරලා තියෙනවා. ඇත්තටම ඇත්තම අවස්ථාවල ගොඩාක් අයට වෙනත් සංස්කෘතීන් වලට වඩා ඉවසන එක ටිකක් අමාරුයි. ඒකට එක හේතුවක් වෙන්න පුළුවන් ඒගොල්ලෝ වෙනත් සංස්කෘතීන් වලට මිශ්‍ර වෙලා නැහැ මං කලින් කිව්වා වගේ. ඒ වගේම අනිත් එක අර මේ අපිට පොඩි කාලේ ඉඳලම අපිට ඒක පුරුදු වෙරන්නේ ඉවසනවා කියන දේ.
हरी वेदगा हेम दिना समहार समहार मध्यस्थ वेला विनिश्चय बहुत धनात्मक अवधानी प्रश्न लमाइंटर के वाचार्थे पमनाइगा बाहर अभिनय स्वरूप बाधक इवेमोथापिक मारक अनावश्य प्रश्न बहुम हित प्रश्न अदालतीट धनात्मक भाव अवश्य मनस विवृत कर जीवित अन्य उदाहरण दीवा गुडाको एक साहित्य बुधुहांग जीवित अपट तेरे अपट अववादन शासन अवश्य
අපි දන්නවා සමහර උන් ඉන්නවා අපිව පාලනය කරන්න අවවාද කරන්න පුළුවන් එහෙම කරන්න පුළුවන් අපි ඒවයින් පරිස්සම් වෙලා හැබැයි ඇහුම්කන් දීම ලිසනින් කියන එක මේ පරාජය ලකුණක් නන් නෙමෙයි ඒක ජයග්‍රහණ ඒක හරියට අවධානය යොමු කළා ඒ ඇහුම්කන් දීම කරනවා නම් බොහොම දියුණු වෙන කෙනෙක්ගේ ලක්ෂණය වැදගත්කම් තියෙනවා කීපයක් මම දැකපු දැන් පළවෙනි දේ තමයි ඔබේ ආදරණීය සම්බන්ධතා ඉතා හොඳින් පවත්වා ගන්න දැන් බලන්න ගෙවල් වල කොච්චර මිනිස්සු රණ්ඩු කරනවද බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් ගත්තත් ස්පවුසස් නැත්නම් සාමි පුරුෂයා භාර්යාව ගත්තත් ළමයි දෙමව්පියෝ ගත්තත් නැන්දම් මලේ ඉල්ල ගත්තත් මේ වෙලා තියෙන්නේ මොකද මේ අයට තව එක්කෙනෙකුට අහුම්කන් දෙන්න බෑ ඒක තමයි ප්‍රශ්නේ ඉතින් කවුරු හරි අහුම්කන් දෙනවා නම් අනිත් කෙනත් ඒකට අහුම්කන් දෙනවා නම් සමහර වෙලාවට අර තියෙන අනවශ්‍ය ප්‍රශ්න කිසි දෙයක් මතුවෙන්නේ නැහැ ඉතින් ඒ නිසා මම නැවත ඔබට පෙන්නුම් කරනවා මේ ආදරණීය සම්බන්ධකම් ඔය දැන් තියනට වඩා 10000 ගුණයකින් ඉතාම හොඳට ගෙනියන්න පුළුවන් අහුම්කන් දෙනවා ලිසන් කරනවා අඩුවෙන් කතා කරලා වැඩිපුර අහුම්කන් දෙනවා අවශ්‍යදී ඔබ කියන්න නම් කතා වඩ කරගන්න කතාවේ කියන්නේ අපි හිතන දේවල්නේ අපි හිතන ගොඩක් දේවල් මේ ගොඩක් දේවල් තර්කානුකූල නැහැ අපි හිතන ගොඩක් දේවල් අපට හිතරෙන හිතාලු ඉතින් ඒවා කියන්න ගියාම අනිත් මිනිස්සුත් එක්ක ලොකු ගැටලු ඇති වෙනවා ඒ නිසා අපේ ආදරණීය සම්බන්ධකම් අනිවාර්යයෙන්ම දිනු වෙනවා මොකද අපි මිනිස්සුන්ගේ මීට වඩා තීරුම් ගන්න ඒ වගේම කාර්ය කරන ස්ථානයේදී යහපත් සංවාදයක් පවත්වාගෙන විශ්වවිද්‍යාලයක නම් රජයේ ආයතනයක නම් ඒ තැන්වල උනත් හරියට මේ කමියුනිකේෂන් තියෙන්න ඕන මොකද එක්කෙනෙක් අනිත් කෙනාට බයයි කතා කරන්නේ එයා බයයි මොකක් හරි වෙයි කියලා. ඒතර සංවාද වෙන්නේ නැහැ. ඊට පස්සේ වෙන්නේ එක්කෙනෙක් එකක් කරනවා අනිත් එක්කෙනා තව එකක් කරනවා වැඩි සමස්ත කාර්ය වෙන්නේත් නැහැ. ඒගොල්ලෝ අතර හැම වෙලාවෙම සැකතේ. දැන් අපිට මතකයිනේ මේ 1965 විතර කාලේ මැලේසියාවෙන් සිංගප්පූරුව මේ සිංගප්පූරුව කියන කොටස අයින් කළ දැම්මම මැලේසියා නාණ්ඩුව ලී ක්වාන් යූ වගේ මහත්වරුන්ට ලොකු කාර්යයක් තිබුණා. ඒක තැනක කියනවා ඔහු කල්පනා කරාලු දැන් මේ අලුත් රටේ 1965 දී ඉලිට දාපු රටේ මම මොකද්ද කියන භාෂාව මට මෙතන මැන්ඩරින් කියන්න පුළුවන් කැන්තනීස් කියන්න පුළුවන් ඊළඟට මොනවද හොක්කියන් ගේන්න පුළුවන් මට තමිල් ගේන්න පුළුවන් මම මොකද්ද මේ මිනිස්සුන්ට ගේන භාෂා අලුත් රටක් එයා කල්පනා කරා මේ හැම භාෂාවක්ම ගෙවල් වල කතා කරනවා මම මේ හැම දිනම එකතු කරන භාෂාවක් කියන්නේ මොකද රටක ඉන්න මිනිස්සුන්ට අනිත් මිනිස්සයා කතා කරන එක තේරෙන්නේ නැත්තම් පොදු එකතු වෙන්න බැරි නම් එතන ගැටලුවක් තියෙනවා ඊට පස්සේ ඔහු මේ බිස්නස් ඉංග්‍රීසි කියන සංකල්පය ගෙනාවා අද සිංගප්පූරු වගේ රටක් ගත්තොත් ගොඩාක් මිනිස්සු ඒ මිනිස්සු අතරේ සංවාද තියෙනවා පොඩි පොඩි අර්බුද ඇති හැමතැනම තියෙනවා ඒ නිසා අපි අර සංවාදය පහසු කරන්න සංවාදයක් ඇති කරන්න මේ සංවාදීව පැත්තකට වෙලා අරයා කතා කරන එක මට තේරෙන්නේ නැහැ ඒ නිසා මොනවා හරි සැකෙන් මට විරුද්ධ දෙයක් කරන්න කියලා හිතනවට වඩා අපි මේ සංවාදයට කතා කරන්න සමගියට සංවාදයට සංහිඳියාවට රෙකන්සිලියේෂන් මේවට කතා කරනකොට තමයි යහපත් සංවාදයක් ආයතනවල පවා ගෙනියන්න පුළුවන් ගෙදර පවා ගෙනියන්න පුළුවන් ඒ වගේම සමාජ හඳුනා ගැනීම හැසිරීම වලදී අනිවාර්යයෙන්ම හොඳ සංවාදයක් පවත්වා ගන්න පුළුවන් අපි හොඳට අහුම්කන් දෙනවා ඒ වගේම අන්‍යයන් මනාව තේරුම් ගන්න පුළුවන් අහුම්කන් දෙනවා සමහර කට්ටිය භාගයක් අහලා අනිත් එක්කෙනාගෙන තේරුම් ගන්න උත්සාහ කරනවා ඊට පස්සේ සැක ඇති කරගන්න ඒ නිසා ඒ ඔක්කොම ගැටලු ඒ නිසා එහෙනම් තේරුම් ගන්න අවශ්‍යයි සක්‍රීය අහුම්කන් දීම යහපත් අහුම්කන් දීම මනාය අහුම්කන් දීම අනිවාර්යයෙන්ම ප්‍රතිඵලදායකයි මම මේවා ඔක්කොම කියවන්න නැතුව මම කෙටියෙන් අදහස් කරන්න වෙලාව හැටියට දැන් කොහොමද මේක කරන්නේ ඇක්ටිව් ලිසනින් කොහොමද කරන්නේ මම කලින් කිව්වා වගේ අනිවාර්යයෙන්ම ඔබට අවශ්‍යයි කතා කරන කෙනාට අවධානය යොමු කරගන්න. ඒකට ඔබ බලන ඒ ඇස් මට්ටමින් බලන ස්වરૂපය. ඔබ එය මේ පුද්ගලයා අපහසුතාවයටපත් නොවන විදිහට එයාට අවධානයක් දෙනවා කියලා පෙන්වන්න අවශ්‍යයි. දැන් මේ රටවල වල අපේ ඇස් දෙක දිහා බලන් ඉන්න. මේ කාන්තාවක් කතා කරත්, පිරිමියෙක් කතා කරත්, ඒක මේ අපේ මොන හරි ගන්න, ඒ වගේම මොන හරි නරක චේතනාවකට කරන දෙයක්. මේගොල්ලෝ බලන්නේ මෙයා මොනවද මේ කියන්නේ. ඒ වගේම ඇස් දෙක දිහා බලන් කතා කරද්දී අනිත් කෙනා ඇස් දෙක දිහා බලන් නැතුව අනිත් පැති දිහා බලන් කතා කරනකොට මේගොල්ලෝ හිතනවා මේ කියන්නේ බොරුවක් කියලා. ඒ මේ සංස්කෘතිය, මේ ඇමරිකාවේ සංස්කෘතිය. ඒතකොට අපේ ලංකාවේ සංස්කෘතික ගොඩක් මිනිස්සු ඇස් දෙක දිහා බලන් කතා කරන්නේ. මේ මිනිස්සු උඩ දි බලනවා, හිතේ බලනවා. ඉතින් සමහර බොරු කියනවා. ඉතින් ඒ නිසා සමහර අය ඉන්නවා බොහොම හොඳට කතා කරන්න ඇත් ඉන්නවා. ඉතින් ඒ නිසා අපි කතා කරනකොට අපි මම කියන්නේ ඇස් දෙක දිහා බලන්න කියලා. අපි ඒ පුද්ගලයාට අපි අහුම්කන් දෙනවා කියලා ගෞරවයක් ඇති වෙන විදිහට අපි ඉන්නවනම් ඒක ඒ කියන කතා කරන කෙනාට ඉතාලම ප්‍රසන්න භාවයක් ඇති වෙනවා. අපිටත් ලේසියාව තියෙනවා. ඒ වගේම ප්‍රශ්නයක් අහනවා නම්
ඒ කියූ දේ තවදුරටත් පැහැදිලි කරගන්න තමයි ප්‍රශ්න අහන්නේ. සමහරු ප්‍රශ්න අහන්න ගියාම ගැටුමට නැත්නම් තවත් අනවශ්‍ය දේවල් ඇති කරගන්න නිහන්නේ. අර පුද්ගලයා කියපු කතකයා කියපු දෙයක් තවදුරටත් පැහැදිලි කරගන්න තමයි ප්‍රශ්න අහන්න ඕනස්. ඒක බොහොම අව්‍යාජ වහන්න ඕන. බොහොම අව්‍යාජ ස්වරූපෙන් අහන්න ඕන. ඊළඟට බාධා කරන්න එපා කියන එකත් හරිම වැදගත්. ඒ වගේම කතා කරනකොට බොඩි ලැන්ග්වේජ් එක හරි වැදගත්. දැන් ඒක මෙහි තියෙන දෙයක්. දැන් ඒක අපි කත් දැන් ගොඩක් වෙලාවට කතා බස් කරනකොට අතපය අනවශ්‍ය ආකාරයෙන් යන්න උනත් නෑ. හැබැයි සමහර තැන්වල ඒ කතාවට අවශ්‍ය විදිහ අභිනයක් අවශ්‍යයි. මොකද එතකොට ඒක තවදුරටත් අර අනික් කෙනාට පැහැදිලි තේරුම් ගන්න. ඒ වගේම මෙන්න මේක හරිම වැදගත්. දැන් වෙන කෙනෙක් කතා කරනකොට අතපහ වෙන කෙනෙක් ඔබත් එක්ක කතා කරනකොට ඔබ ඇහුම්කන් දෙන්නේ නැතුව ගොඩක් හැට වෙන ප්‍රශ්නයක්. ඔබ ඒ කියපු දේ ගැන ඔබගේ තියෙනවානේ ඉන්ටර්නල් මේ චැටර් කෙනෙක් ඔබට ඉන්නවානේ. අපි කාටත් ඉන්නවා එයා. එක පාර්ටම එයා අවදි කරගන්නවා. අවදි කරගෙන බලනවා මේ මොනවද මෙයා කියන්නේ කියලා. එහෙමනේ විසල අහගන්න. අහගන්න නැතුව මේ ඉන්ටර්නල් මේ චැටර් නැත්නම් මේ self talker ඇති කරගත්තොත් එක පාරටම අනිවාර්යෙන් අපි ගැටළු වලට පත් වෙනවා. අපි අනික් කෙනා තේරුම් ගන්නෑ. ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක කවුරු හරි කතා කරද්දී ඒ කතා කරන දේ ගැන ජජ් කරාගෙන මම මොනවද හිතන්නේ කියලා එකපාරට ගන්න. පයිසල කතාව අහගෙන සම්පූර්ණයෙන් කතාව අහලා ඉවරමයි පස්සේ තමයි ඔබගේ අදහස ඔබ පළ කරන්නේ ගැළපෙන්නේ. ඊළඟට අර කලිනුත් මම කිව්වා ප්‍රශ්න අහන්න ඕන ඒ කතකයා කතා කරපු දේ ඉස්මතු කරගන්න තැනට. ඒකත් වැදගත්. ඒ වගේම මාතෘකාව වෙනස් කරන්න එපා. විවෘත වෙන්න, මධ්‍යස්ත වෙන්න, විනිශ්චය අඩු කරගන්න. අපිට සමහර වෙලාවට විනිශ්චයක් කරන්න වෙනවා. හැබැයි ඒක කතා කරලා ඉවර වෙලා ගැළපෙන විදියට. නැතර පැනලා එක් කරන්න යන්න හොඳ නැහැ. ඒ වගේම කතා කිරීමේදී කිසිවෙකුට ඇඟිලි දික් කිරීමට වඩා ප්‍රශ්නයට විසඳුමක් හොයන ආකාරයට කතා කරන්න. ඒ වගේම විසඳුමක් ලබා ගන්න ඉක්මන් වෙන්න ඉපදෙන්. මම අදහසක් දරුවා කියලා ඒකම වෙන්න ඕනේ නැහැනේ. ඒතර අනිත් අයගේ අදහසත් අපි ගන්නම ඕනේ. ඒතර එහෙම අදහස් ගත්තම තමයි කවුරුත් සතුටු වෙලා කා මේ අදහස් වල වැදගත් දේ අපිට හොයා ගන්න පුළුවන්. ඒ නිසා මේ ඔක්කොම මේ මෙතන කතනේත් තියෙනවා ශ්‍රවණේත් තියෙනවා දෙපැත්ත. ඒ නිසා මේ විශේෂයෙන්ම ශ්‍රවණය කියන පැත්ත මන අයහම් කන් දීමට අතිශය අත්‍යවශ්‍යයි මේ කාරණා ටික. ඊළඟට මම මේ ස්ලයිඩ් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අපි මනාව කෙනෙකුට අහුම් කන් නොදෙන විට අපට වෙන දේවල් ටික. දැන් මේක මේ ඉන්සයිඩ් බුද්දිස් සොසයිටි කියලා මේ ඇමරිකාක ජනපදයේ මේ ආයතනයක් තමයි මේක ඉදිරිපත් කරන්නේ. මේක බෞද්ධ ක්‍රමයක්. රේන් රේන් කියන්නේ වැස්ස කියන එකනේ. ඒකේ අකුරු වලට තියෙනවා ආර් කියන්නේ රෙකග්නයිස්, ඒ කියන්නේ ඇක්සෙප්ට්, ආයි කියන්නේ ඉන්වෙස්ටිගේට්, එන් කියන්නේ නොන් ආයිඩෙන්ටිෆිකේෂන්. මම කෙටියෙන් කියන්න. දැන් ආර් කියන්නේ අපට මොනවා හරි ආවේගයක් ඇති වෙච්ච වෙලාවකදී අපි අනික් කෙනාට අහුම්කන් දෙන්නේ නැහැ. අපි කඩාගෙන බිඳගෙන මැදිහත් වෙන්නෙත් නැතුව විනිශ්චය කරාගෙන මේ සංවාද ඉවරයක් කරගන්න බලනවන එක පාටම. එතකොට අපිට ඒක අඩු කරගන්න තාම හොඳ ක්‍රමයක් මේක. ඉස්සෙල්ලා අපි කරන්න ඕන අපට එන ආවේගය අඳුනාගන්න. අපි ඇයි විනිශ්චය කරන්න යන්නේ? ඇයි අපි මේ අපේ ඉන්ටර්නල් චැටර් නැත්නම් අභ්‍යන්තර කතකේ ඇයි අපි මේක ඇති කරගන්න හදන්නේ? අනික් කෙනා තේරුම් ගන්න තුරු ඉස්සෙල්ලා අපි අඳුනගන්න. මොනවා හරි මට මේ වෙනවා. මට කේන්තියක් ඇවිල්ලා මම අකමැති දෙයක් වෙනවා. අන්න ඒ ටික මුලින් හඳුනගන්න. ඊට පස්සේ ඒ කියන්නේ ඇක්සෙප්ට්. දැන් ගොඩක් අයට මේක කරන්න බෑ. තමන්ට ආවේගයක් වෙලා තමන්ගේ ආවේග පාලනයක් වෙලා නැහැ කියලා තමන්ට පිළිගන්න බෑ. දැන් මෙතනින් කරන්න ඕන කලින් තමන් මේ අඳුනගත්ත ආවේගය මට කේන්තියක් ඇවිල්ලා තියෙනවා මම ඒක ඇහුම්කන් දෙන්නේ නැති මම කැමති නැහැ ઈચ્છා බංගත්තේ ඒක පිළි අරගන්න ස්වරූපයක් ඔබට තියෙනවා. ඒක දෙවෙනි කාරණා. ඒක ඉතාම ඉක්මනින් විය යුතු දෙයක් ආවේගයක් ආවම. තුන්වෙනි කාරණාව තමයි I investigate පරීක්ෂා කිරීම. ඒ කියන්නේ තමන්ට දැන් කේන්තියක් ඇවිල්ලා තමන්ගේ බලාපොරොත්තු මේ කතකයා කියන විදිහට ඉෂ්ට වෙන්නේ නැහැ. ඌව මේවා ආපු ගාම ගොඩක් අයට අර ඇක්ටිව් ලිසනින් කරන්නේ නැහැ. ඒසයි එයා ඊළඟට කරන්න ඕන අඳුනගෙන පිළි අරගෙන තමන්ට තියෙනවා කියලා ඊට පස්සේ පැති ගණනාවකින් පරීක්ෂා කරන්න. කියන කාරණා දෙකකින් පරීක්ෂා කරන්න. ශාරීරිකව සහ මානසිකව. දැන් අපිට කේන්තියක් ආවම, ઈચ્છා බංගත්තේ, ෆ්‍රස්ට්‍රේෂන් එකක් ආවම වෙන්නේ මොනවද? අපේ මේ බ්‍රීදින් ඉක්මන් වෙනවා. හුස්ම ගන්න එක හරි ඉක්මන් වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ ඔය මේ සතිපට්ඨාන සූත්‍රයේ කායගත සතියේදී උන්වහන්සේ පෙන්නුම් කරනවානේ මේ බ්‍රීදින් මෙඩිටේෂන්. ඇයි උන්වහන්සේක පෙන්නුම් කරන්නේ? උන්වහන්සේ පෙන්නුම් කරන්නේ සමහරු දන්නේ නැහැ මේ බ්‍රීදින් කරාම කොහොමද නිවන් දකින්නේ කියලා. බ්‍රීදින් කරාම කොහොමද කාම්නස් එකක් එන්නේ? මෙන්න මෙහෙමයි වෙන්නේ.
දැන් හරියට බ්‍රෙත් මෙඩිටේෂන් එක නැතනම් ආශ්වාස ප්‍රශ්වාස මේ භාවනා ආනාපාන සතිය කරාම බ්‍රීදින් කාම් වෙනවා දැන් අපි භාවනා කරන්නේ නැති වෙලාවට බ්‍රීදින් කාම් නැහැනේ අපි හුස්ම ගන්නවා සැරට අපි මේ දැඩි හුස්ම ගන්නවා තද හුස්ම ගන්නවා නේ ඒක වෙන්නේ අපි හුස්ම මේ සංවර කරගෙන නැහැ හුස්ම සංවර කරණයක් වෙන්නේ අපි එතකොට දැන් මෙතන ඉන්වෙස්ටිගේට් කියන තැනේදී මොකද පේන්නේ ශාරීරිකව ඔබ බලනවා ඔබේ ආවේග දිහා එතනින් පේනවා ඔබට මගේ හුස්ම වල වෙනසක් වෙලා තිබෙනවා ඒ නිසා මට දැන් නරක ආවේගයක් ඇවිල්ලා තියෙනවා ඒ වගේම මානසිකවත් ඔබට ගැටලුවක් තිබෙනවා මානසිකවත් ඔබ වෙනත් තවත් ගොඩාක් වැරදි වලට යනවා සැක කරනවා නිශ්චය කරනවා බාධා කරන්න බලනවා කියාට නේ ඒ මොකද ඔබ ඒ ටික බලන්න මෙතන ඉන්වෙස්ටිගේට් කරලා මොනවද මට මේ වෙන්නේ යන්නේ අඳුර ගන්න ඔබට ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔබ පිළිගන්නවා දැන් ඔබ පරීක්ෂා කරනවා ඊළඟට තියෙනවා ඊටාම වැදගත්දී මේකට තියෙන වේ අවුට් එක විසඳුම මේ අපි හරියට අහුම්කන් දෙන්නේ නැහැ කියන එකට තියෙන ලොකුම මේ විසඳුම අරතුණින් පස්සේ non identification ඔබ ඒ අදාළ සිද්ධියෙන් වෙන්ව හඳුනාගෙන දැන් අපි ගොඩක් වෙලාට දැන් මට කෙනෙක් බැන්නොත් ඔබට කෙනෙක් බැන්නොත් ඔබ කරන්නේ එයා මට බැන්න මෙයා මට බැන්න කියලා ඒ දෙක එකතු කරගන්න එකනේ නමුත් බුදුහාමුදුරුවන්ගේ දර්ශනීය අනුව අනාත්ම දර්ශනීය අනුව අපි හැම වෙලාවෙම අර ඉවෙන්ට් එකෙන් අර සිදුවීමෙන් තමන් වයින් කරගන්න ඕන අපි ඒකෙන් මේ ඩිකන්ස්ට්‍රක්ට් කරන්න ඕන ඇත්තටම ඉංග්‍රීසියෙන් කියන්නේ දැන් එතකොට දැන් අර මට බැන්න කියන එකෙන් බැන්න ඉතින් ඒ අතීතයේ හිටපො මට බයින් නැත්තේ මොකද ඒ අතීතයේ ඉන්න මම දැන් නැහැ නේද ඉතින් ඒ නිසා ඒ වගේ ඒ තමන් වෙයි සිද්ධීන් අයින් කරගන්න ආවේගෙත් ඉවරයි ඉතින් ඒ නිසා ඔන්නේ ක්‍රමය රේන් කියන ක්‍රමය R A I N හර්දේසි මතක තියාගන්න රෙකග්නයිස් ඇක්සෙප්ට් ඉන්වෙස්ටිගේට් නෝන් ඩිෆිකේෂන් මේ හතරෙන් ඔබට පුළුවන් සක්‍රීය ශ්‍රවණයට තියෙන බාධා ටික සියල්ලම අයින් කරගන්න මන අහුම්කන් දීම නොවන එක පැහැදිලිවම තේරුම් අරගෙන සක්‍රීය අහුම්කන් දීමකට සක්‍රීය ශ්‍රවණයකට ඇක්ටිව් ලිසනින් එකකට ඔබපත් කරගන්න මම නැවත මෙන්න මෙතන පොඩ්ඩක් කියන්නම් අර සතිපට්ඨාන සූත්‍රය කියනවනේ බ්‍රීදින් කියන එක ඒක බුදුහාමුදුරු පෙන්නුම් කරනවා the more you calm your breath the more refine the calmer you are එතකොට දැන් ඔබගේ මේ හුස්ම සංවර කරගන්න ප්‍රමාණයට ඔබ සංවර වෙනවා ඒක හරීම වැදගත් ඒක තමයි ඔය බ්‍රීදින් මෙඩිටේෂන් එකෙන් කරන්නේ එහෙම නැතු නිකම්ම හුස්ම දිහා බලන් ඉන්න එකම නෙමෙයි ඉතින් ඒක මේ ඉන්වෙස්ටිගේට් කියන කාරණාවෙදි ඔබට හොඳට පේනවා ඔබට කේන්තියක් ගියාම ඔබ මේ ෆ්‍රස්ට්‍රේට් වුණාම අනිවාර්යයෙන්ම හුස්ම තමයි පහසුම දේ අඩු කරගන්න තැන. ඒ කියන්නේ හුස්ම ක්‍රියාකාරීත්වය කාම් කරගන්න සංවර කරගන්න අවශ්‍ය. අවසානයේ නිගමනයේ වෙලාවේ හැටියට දැන් මොකද මම මේකෙන් කියන්නේ යන්නේ අත්‍තරම. මේ අනුව ඔබ කතනය සහ ශ්‍රවණී පිළිබඳව වර්ධනය කරගත යුතු ආකල්ප දැනුම කුසලතා තමයි. දැනුම ආකල්ප කුසලතා ගන්න පුළුවන් වර්ධනය කරගෙන නැත්තම් ඒ පිළිබඳව ඔබට අනිවාර්යයෙන්ම මානසික ගැටලු තියෙන්න පුළුවන්. ඇත්තටම දැන් ගෙදරක ගත්තත් වෙනත් තැනක ගත්තත් අනිත් කෙනා කියන එකට අහුම්කන් දෙන්නේ නැහැ. මෙයා කතා කරන්න යනවා, මැදට පනිනවා, කතා කරන තේබිමට දා ගන්නවා. නැත්තම් ඒවා අගය කරන්නේ නැහැ, අහුම්කන් දීම පෙන්වන්නේ නැහැ. එහෙම වුණයි පස්සේ වෙන්නේ අනිවාර්යෙන් ඔබට ස්ට්‍රෙස් එක එනවා. ඔබට ડિප්‍රෙෂන් එක එනවා. ඔබට මෙන්ටල් ඩිසෝඩර්ස් එනවා ඔබට ලෙඩ හැදෙනවා දැන් අත් වශයෙන්ම ඔය ගොඩාක් දැන් ඩයබටිස් වගේ දේවල් දැන් කාලෙක ඉඳලා කියනෝනේ කෑමෙන්ම නෙමෙයිනේ ගොඩක් අයට මේ දියවැඩියාව හැදෙන්නේ ගොඩක් අයට දියවැඩියාව හැදෙන්නේ ස්ට්‍රෙස් එකෙන් ඒ කොහොමද වෙන්නේ ඔබ විද්‍යාව කරා නම් ඔබ දන්නවා මේ අපේ මේ ඉන්සියුලින් ගබඩා කරන්නේ අග්න්‍යාශය පැන්ක්‍රියාස් කියන එකේ ඒතර මේ පැන්ක්‍රියාස් එකේ තැම්පත් කරන ඉන්සියුලින් ඒ එතුව අපි ස්ට්‍රෙස් එක වැඩි වුණාම අපේ තියෙන හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා ඒ ඉන්සියුලින් ප්‍රතිශතේ ඒ ඩිපොසිට්ස් ටික නැවත ඇඟට මුසු කරනවා. ඉතින් ඇයි අපි අනවශ්‍ය ස්ට්‍රෙස් එකක් අරගෙන අර සීනිත් ඇඟට මුදා හැරගෙන දී වැඩි ආවදා. ඉතින් මේවයින් පෙනියන්නේ මානසික ගැටලු. ඉතින් අපි මේ සාමාන්‍ය ජීවිතේ ඉතාම ලස්සනට කරන්න පුළුවන් දේවල් තියෙද්දී අපි ඇයි මේක පෞද්ගලික කරගෙන මේවට පාරක් හොයාගන්න නැතුව කටයුතු කරන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබ හරියට කෙනෙකුට අහුම්කන් දෙන්නේ නැත්තම් මතක තියාගන්න ඔබගේ සේෆ්ටි එක නැත්තම් ඔබගේ ආරක්ෂාව තියාගෙන මේ ඔක්කොම කරන්න ඕන. ඉතින් එහෙම ඔබ කරන්නේ නැත්තම් ඔබට මානසික ගැටලු අනිවාර්යෙන් තියෙන පුළුවන්. මානසික ගැටලු කියන්නේ මේ ඔය හැර තැනක ආයතනක ඉන්න එක නෙමෙයි. මේ මොනවද අපි කියන්නේ
මානසික වැටිච්ච කෙනෙක් වැටිච්ච ඉන්න තැනකට යන එකම නෙමෙයිනේ මානසික ගැටලු එන්නේ මේ වගේ පොඩි දේවල් ටික අපි හරියට කරගන්න නැති වුණාම අවසාන වශයෙන් මෙම නිසා මා විසින් අද දින ඔබ වෙත ඉදිරිපත් කරන ලද සක්‍රීය කතනය සහ සක්‍රීය ශ්‍රවණය active listening active speaking පිළිබඳ කරුණු බුද්ධිමත්ව විමසා ස්ථානෝචිතව යොදා ගන්නා මෙන් මතක් කර දෙනවා දැන් ඒකෙන් මම කියන්න යන්නේ මේ කියපුවා එකපාරටම ගන්න එපා මේ කියපුවා ඔබ අනිවාර්යයෙන්ම විමසා බලන්න මේක කොහොමද හරියාකාරව කරන්න පුළුවන් ඒ ඒ අවස්ථා මොනවද කියලා බලලා ගැළපෙන විදියට කරන්න හැබැයි වැදගත්ම දේ ඇහුම්කන් දෙන එක හරි වැදගත් ඒතරේ ඇහුම්කන් දීම තුළ අපිට ගොඩාක් දේවල් අඩු කරගන්න පුළුවන් අනවශ්‍ය ප්‍රශ්න අඩු කරගන්න පුළුවන් ඒ වගේම අපිටත් අපිව තේරුම් ගන්න පුළුවන් දැන් අපිත් සමහර ලාවට තනියෙන් ඉන්නකොට අපිට හැඟෙනවානේ මං ඒ වෙලාවේ ඒ කෙනාට ඇහුම්කන් දුන්න මදි කියලා ඇයි ඒ අපි ඉවසීමක් නැතුව ඒ සංවාද අවසන් කළා එතනින් බැහැර වෙලා අපි පොඩ්ඩක් කාලය අරගෙන ගොඩක් තැන් තියෙනවා ටිකක් ඇහුම්කන් දෙන්න බලමු එතකොට ඔබට අනිවාර්යයෙන්ම මීට වඩා බොහොම ප්‍රසන්න ජීවිතයක් ඇති වෙයි ඉතින් එහෙම නොවුනොත් ඉතින් සංගවිච්ච මානසික ගැටලු ගොඩක් ඔබට තියෙන්න පුළුවන් ඉතින් මම හිතන එක හොඳ නෑ ඒක ඔබගේ සෞඛ්‍යයට හොඳ නෑ මානසික සෞඛ්‍යයට හොඳක් නෑ කායික සෞඛ්‍යයට හොඳක් නෑ මේ මානසික සෞඛ්‍යයත් කායික සෞඛ්‍යයත් දෙකම වර්ධනය කරගන්න පුළුවන් හොඳම තැනක් තමයි ගැළපෙන විදියට ඇහුම්කන් දෙන එක හොඳයි එල්වන් සරණයි මේ අපේ හැමදෙරෝ බොහොම හොඳ පැහැදිලි කිරීමක් මම හිතන්නේ අපිට සිද්ධ කළා. ඉතින් හිතවතුනි ඔබට ගැටලු ප්‍රශ්න තිබෙනවා නම් අපේ ස්වාමින් වහන්සේට ආමන්ත්‍රණය කරලා උන්වහන්සේගෙන් මේ ප්‍රශ්න විමසන්නට පුළුවන් හැකියාව තියෙනවා. දැන් තව විනාඩි 10ක විතර කාලයක් අපි ලබා දෙනවා. අපේ හැමදෙරේ මටත් මේ පොඩි වහන්සේගේ දේශනාවට සම්බන්ධ වෙලා ඉන්නකොට මටත් පොඩි ගැටලුවක් ආවා. මොකද විශ්වවිද්‍යාලේ අපි ඉගෙනීම් කටයුතු කරගෙන යනකොට විශේෂයෙන්ම මේ ශිෂ්‍යෝත් එක්ක ගනුදෙනු කරනකොට ශිෂ්‍යෝ හැම වෙලාවටම ගැටුම්කට තමයි මේ හුඟක් වෙලාවට ඔය ශිෂ්‍ය සංගම් වලින් ඒවට මට මේ මුල පුරාණ වහන්සේට ඒ අත්දැකීම් ඇති මං හිතන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක දැන් ශිෂ්‍යෝ හුඟක් වෙලාවට මොනවාරි විශ්වවිද්‍යාලේ තියෙන අභ්‍යන්තර ගැටලුවක් වෙන්න පුළුවන් අධ්‍යයන ගැටලුවක් වෙන්න පුළුවන් ඒ වගේ අවස්ථාවදී ශිෂ්‍යෝ මේ ආචාර්ය මණ්ඩලයට හෝ පරිපාලනයට සවන් නොදී ඔවුන්ගේ පැත්තෙම හිටගෙන ඔවුන් මේවට විසඳුම් හොයන්න උත්සාහ කරනවා. ඉතින් එවැනි අවස්ථාවක් අපි කොහොමද निराකරණය කරගන්නේ මේ ක්‍රමයේ අර්ථය විග්‍රහ කරගන්නේ කොහොමද කියලා මම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි. ඔව් ඉතාම හොඳ ප්‍රශ්න පරිපාලනයේ ප්‍රශ්නය අපිට මෙහෙම හිතන්න පුළුවන් දැන් මම කලින් කිව්වා වගේ දැන් මේ ඉන්වෝල්වමන්ට් එක වෙන්නේ ශිෂ්‍යයන්ගේ පැත්තෙන්ද කියන එකට වඩා දැන් අපට තිබෙන ප්‍රශ්න දැන් මම උදාහරණයක් ගන්නම්කෝ ලංකාව වගේ රටක අපට සෑහෙන්න ප්‍රශ්නයක් තියෙනවා අලි ගැනනේ මේ එලෆන්ට්ස්ලා ගැන අපිට හැමදාම ප්‍රශ්නයක් තියෙනවා මම ඒකත් එක්ක උතන්ට එන්න. ඒතර හැමදාම මේ මොනවාද මිනිස්සු මැරෙනවා හැමදාම ඇත්තු මැරෙනවා මේ අලි මැරෙනවා. ඒතර කිසිම වෙලාවක හරි උදා හරි හරි සොලියුෂන් එකක් කොතනකින්වත් දෙන්නේ නැහැ. කවුරුත් කරන්නේ ප්ලාස්ට්‍රේ කියන වැඩක්. ඔය වගේ දේවල් වෙනවා. එතකොට මම කියන්නේ ඇයි අපි කැනඩාවේ ගත්තොත් දැන් කැනඩාවේ අපි ගියොත් ඔය නගරයකට ප්‍රධාන නගර වූ සාමාන්‍ය නගරයකට ඒ පළාතේ තියෙන මොනවා හරි ආර්ථිකමය වැදගත් වෙන දෙයක් තියෙනවා නම් ඒ ඒ පළාතේ තියෙන විශ්වවිද්‍යාලේ ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා ඒ සම්බන්ධ අපි ලෙඩ් බ්‍රිජ් වලට ගියොත් ලෙඩ් බ්‍රිජ් වල මේ හුලං වලින් මේ වාතයෙන් විදුලිය ජනනය කරනවා. ඒ ඩිපාර්ට්මන්ට් එකක් වෙනම තියෙන උගන්වනවා. ඒ කට්ටිය කිල්ල රිසර්ච් කරනවා ඒවයි. දැන් අපිට කවදාක්වත් ඇත්තු ගැන අලි ගැන මෙච්චර මැරෙනවා ඉන්නවා විස්තර තියෙනවා කවදාක්වත් එහෙම නැහැනේ. ඒ කියන්නේ මම හිතනවා මෙතන තියෙන්නේ මේ අලුතෙන් හිතීමේ ප්‍රශ්නයක්. දැන් ළමයින්ගේ මේ ප්‍රශ්නේ ගත්තොත් අපේ හඹුරු ඇහුවේ දැන් ප්‍රශ්නේ තියෙනවා කොහොමද විසඳන්නේ. දැන් මම දකින්නේ ඔතන තියෙන්නේ මේ ළමයින්ගේ තියෙන ප්‍රශ්නෙට හරියට ඇත්තටම විසඳුමක් තියෙනවා. ඒක ඉස්සෙල්ල හොයන්න. ඒක ඒතර ඒක දෙන්න ඕන මේ පරිපාලනයෙන් එක එන්න ඕන. ඒතර පරිපාලනකට එහා ගිහිල්ලා ඒක දැන් හැම විශ්වවිද්‍යාලෙම වගේ දේවල් තියෙනවා. දේශපාලනයේ ප්‍රශ්නෙත් තියෙනවා ඒවත් එක්කම. ඉතින් ඔය තියෙන ප්‍රශ්න ටිකට හරි විසඳුමක් තියෙනවා. ඒ විසඳුම මොකක්ද කියලා ඉස්සෙල්ල පරිපාලනය හොයාගන්න. ඉතින් ඒ හොයාගෙන එහෙම ඒකත් එක්ක ඉස්සරහට යනවා මිසක්ක එකපාරට අපි ඕද නැද්ද කියලා උත්තරයක් දෙන්නත් උවට බෑ. මොකද ඒගොල්ලෝ තවත් කුපිත වෙනවා. මොකද ඒගොල්ලන්ට උන ඒගොල්ලන්ට අවශ්‍ය දේ ගන්න. ඒක හරි දෙයක් ගන්න. ඉතින් ඒක එකක් අනිත් එක ඒක බැරි වෙලා තියෙන ගොඩක් වෙලාවට ගොඩක් අය කරන්නේ ප්‍රශ්නෙට ප්‍රශ්න ගැන කතා කර කර ඉන්නවා මිසක් සොලියුෂන් එක ගැන සංවාදයක් නැහැ.
ඒ හැම තැනම තියෙන ගැටලුවක්. ඒ ප්‍රශ්නේ ගැන කතා කරද්දී එක්කෝ අතන ඉන්නවා මෙයා මෙතන ඉන්නවා මෙයා එක්කෝ අවුරුදු ගානක් මෙයාලා කරා කියලා අපි ෆින්ගර් පොයින්ට් කරන මිසක් කවදාක්වත් උදාහරණයක් උත්තරයක් නෑ. මම හිතනවා මේ ශිෂ්‍යයන් සම්බන්ධව හෝ ආචාර්යවරු සම්බන්ධව තියෙන මොන ප්‍රශ්නයකදී වුණත් ඒ අදාළ පුද්ගලයෝ හරියට රිසර්ච් එකක් කළා මොකද්ද දෙන්න පුළුවන් මොකද්ද කරන්න පුළුවන් කියලා තැනකට එනවා නම් ওই ප්‍රශ්න මම හිතන ගොඩාක් අවම කරගන්න පුළුවන්. බොහොම ස්තුතියි අපේ හාමුදුරනේ. මම හිතන්නේ හිතවතුනි ඔබට මොන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න පුළුවන් හැකියාව තියෙනවා දැන්. ගෞරවනීය ස්වාමීන් වහන්ස මට දැනගන්න ඕන දැන් අපිට තරහක් ආපුවාම පාලනය කරගන්න බැරි ආවේගයකින් අපි ඉන්නවා කියන්න ඉන්නකොට ඒක මතක් වෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්ස ඒ වෙලාවට මේ 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 කේන්ද්‍රයක් ගිහින් තියෙනවා කියලා ඒ ආවේගය පාලනය කරගන්න බැහැ. එතකොට මොකද්ද ඒකට කරන්න පුළුවන් හොඳම විසඳුමක් කියන්නකෝ ස්වාමීන් වහන්ස. ඒ තමයි රේන් කියන විසඳුම. මෙහෙමයි අපට වෙන්නේ දැන් කේන්ති ගියාම හෝ වෙනත් ආවේගයකින් අපිව මෙහෙම වුණාම අපිට අපිව දකින්න බෑ කියලා අපි දුර වෙනේ කොට ඇත්තටම අපිට දකින්න පුළුවන් වෙන්න ඕන. ඒ පුළුවන් වෙන්න ඕන වෙන්නේ අර සිහියත් එක්ක වාසය කරා. අපි හරි සිහියකින් වාසය කරන්න ඕන. ඒ කියන්නේ දැන් ආවේග හැදෙන්නේ අපි හදාගෙන ඉන්න ලෝකෙත් එක්කනේ. හදාගෙන ඉන්න ආදරණීය ලෝකේ හෝ වෙනත් රැකියා ලෝකේ හරි මොන හරිත් එක්කනේ හැදෙන්නේ. ඒතොර ඒ ලෝකත් එක්ක වැඩ කරනකොට මම මොනවද කරන්නේ මම කාත් එක්කද ගනුදෙනු කරන්නේ මොන වගේ ප්‍රශ්නයක් එක්කද ගනුදෙනු කරන්නේ කියලා ඒක අවබෝධයෙන් ඉන්නවනම් පළවෙනි ආවේගය හැදෙන්නේ දැන් කිව්වේ තරහ ආවේගය තියෙනවා ඊළඟ ආවේගය තේරෙන්නේ ඒ නිසා තරහ ආවේගෙත් අපිට අවශ්‍ය නැහැ ඒ නිසා මම හිතනවා එතන අත්‍යවශ්‍යම දේ සිහිය ටිකක් පුරුදු කරන එකදී පොඩ්ඩක් භාවනාව වගේ දෙයක් අවශ්‍යයි සාමාන්‍ය භාවනාවක් අවශ්‍යයි අක්ෂර භාවනා නෙමෙයි ඒත් එක්කම හැම මොහොතකම ආවේගයක් ආවම ඒක රෙකග්නයිස් කරන්න පුළුවන් හැකියාවක් ඇති කරගන්න. මට මේක තියෙනවා. මට දැන් ඇවිල්ලා තියෙනවා. ඊළඟට දෙවෙනි එක ඇක්සෙප්ට් කිරීම. ඊළඟට ඒක පරීක්ෂා කරලා බලන එක. ඊට පස්සේ ඒක අයින් කරගන්න. මම මේකට සම්බන්ධ වෙන්න ඕනේ නැහැ. දැන් අපි හිතමු ආවේගි තරහයි ඉන්නේ වෙන කෙනෙක් සම්බන්ධව නම් මම එතෙන්ට සම්බන්ධ කරගන්න ඕනේ නැහැ කියලා හිතනවා. ඉතින් ඒක මේ හැකියාව ලොකු හැකියාවක්. චන්දිමාවර ඔව් මම කියන එක ඇහෙනදි මග සමහරට මේ සිග්නල් ඩ්‍රොප් වෙන්න පුළුවන් මේ මම වැඩසටහන මේ සම්පූර්ණයෙන්ම අහගෙන ආවා මේ මග ඉන්න ගමන් මේ දැන් අපේ දැන් ලංකාවේ ගොඩක් වෙලාවට ඔය මේ දික්කසාද නඩු අපේ ලංකාවේ බහුතරයක් උසාවිවල තියෙනවා බඳිනවට වඩා ඊට වඩා වේගින් ලිහන එක තමයි ගොඩක් වෙලාවට ලියාගන්න යන ප්‍රශ්නේ තමයි තියෙන්නේ දැන් ඒ වගේ ගොඩක් වෙලාවට තියෙන ඔය පරිශ්‍රණ කරලා තියෙන දේවල් වල තියෙන්නේ ඇත්ත වශයෙන්ම මේ ඇහුම්කන් නොදීම කියන ප්‍රශ්නේ. එතකොට දැන් ওই ඩොමෙස්ටික් වයිලෙන්ස් වලටත් ගොඩක්ම මේක හේතු වෙලා තියෙනවා. තවත් කෙනෙකුගේ කියන දෙයකට ඇහුම්කන් දෙන්න බැරිකම. අපි හිතමු දැන් ගෙදරක කාන්තාවක් ඉන්නවනම් ඒ කාන්තාවගේ ලොකු දුකක් තියෙනවා. ඒ ලොකු දුක ස්වාමපුරුෂයාට කියන්න ඕනේ. ඒකට හැබැයි ස්වාමපුරුෂයා ඒක අහන්නේ නැහැ. ඒකට සමහරවිට කාන්තාව වෙනත් කෙනෙකුට ඒ දුක කියනවා. සමහරවිට එතනදී යාට ආදරයක් කරුණාවක් සමහරලාට ලැබෙන අවස්ථා තියෙනවා. දැන් මම අහන්න කැමතියි අත වශයෙන් දැන් අපි මේ ගොඩක් වෙලාවට මේකදී අපි ගොඩක් අපි දැනගන්න කැමති කියන්නේ කැනඩාව වගේ රටක ගෝහාන්සී මිනිසුත් එක්ක ගනුදෙනු කරන නිසා විශ්වවිද්‍යාල වල වැඩ කරන නිසා දැන් එවැනි පරිසරයක ওই වගේ ප්‍රශ්නයකට කොහොමද ඒ වගේ ප්‍රශ්න තියෙනවද අත ওই ගෘහස්ත හිංසනේ වගේ දේවල් ඊළඟට ওই වගේ අහන්න නැතුව ඊට පස්සේ ওই වගේ ප්‍රශ්න ඇති වෙලා උසාවිය යන ඒවා දික්කසාද වෙන දේවල් ඒ වගේ දේවල් කොහොමද මේ මේ අපිට පේන්නේ දැනෙන්නේ සහ ඒකට අතරම අපි ගත යුතු මොකක්ද සයන්ටිෆික් මේ මොකක් හරි සොලියුෂන්ස් එකක් තියෙනවා නම් විද්‍යාත්මක විසඳුමක් තියෙනවා නම් يعني මේක මේ බුදුදහමේ අපි දන්නවා මොකක්ද කියන එක ඊට එහාට කියපු බටහිර දර්ශනයක වගේ තැනක සයිකලොජිකල් තින් වෙන හරියක් තියෙනවද ඒ වගේ විසඳුමකට ඔයි තාම හොඳ ප්‍රශ්නයක් කැනඩාව වගේ රටක මිනිස්සු ගොඩාක් මේ විදහස භුක්ති විඳ පිරිසක් ඉතින් ගොඩාක් වෙලාවට මිනිස්සු එකපාරට බඳින්නේ නැහැ විවාහ වෙන්නේ නැහැ දැන් මම හිතනවා ඒගොල්ලෝ එන්ගේජ්ම වෙලා ඉන්නවා කාලයක් විශාල කාලයක් මේ මොකද හේතුව මේ පුද්ගලයා වඳුනා ගන්නට ඉතින් ඒක මේ රටේ තියෙන දෙයක් ඒ වගේම සමහර වෙලාවට ඇබියුස් කරන තැන් තියෙනවා ඒතර ඒගොල්ලෝ ඩිවෝස් වෙනවා මේ ඩිවෝස් වීම කියන එක සාමාන්‍ය දෙයක් නේ ඉතින් ප්‍රධාන හැබැයි මෙහෙමයි මම දකින දේ තමයි දැන් මෙහි
කෙනෙක් ආදර සම්බන්ධතාවයක් පටන් අරගෙන විවාහයක් දක්වා යන්න කලින් ඒගොල්ලෝ ඇහුම්කන් දීම ගොඩක් පුරුදු කරනවා. ඒක ගොඩක් තියෙන දෙයක්. දැන් සාමාන්‍යයෙන් අපි කපල් එකක් පන්සලකට ආවත් පාරේදී දැක්කත් අපි අඳුරන යාළුවෝ ඉන්නවා. අර මහත්තයා කියනකොට අරයා කතා කරන්නේ. එයා කියනකොට මහත්තයා කතා කරන්නේ. ඇහුම්කන් දෙනවා. ඒ කියන්නේ දෙන්නට දෙන්න ගරු කරගන්නවා ඇත්ත වශයෙන්ම. ඉතින් එතකොට ඒක අර මෙහි පොඩි කාලේ ඉඳලම තියෙන දෙයක්. මේගොල්ලෝ අමුතුවෙන් වක්කාරී කරන ස්කිල් එකක් නෙමෙයි. ඒක පොඩි කාලේ ඉඳලම අර දැන් අනිත් අයගේ ඒක හොයන්නෙත් නැහැ. ඒගොල්ලෝ දෙන්නට දෙන්න සමාජයේ දැන් මේ තාත්තා කතා කරනකොට උනත් අම්මා කතා කරනවා ළමයෙක් කතා කරත් අනිත් අය දැන් මම හොඳ උදාහරණයක් කියන්නම්. දැන් මෙහි අපි ළමයෙක් කරන් ගියොත් තාත්තා අම්මයි දොස්තර ගාවට මේ දොස්තර අම්මා තාත්තා කියන එක අහන්නේ අම්මා තාත්තට බයින කතා කරනවා. දොස්තර මහත්තයා කියන්නේ ළමයාට කතා කරන්න දෙන්න. ඒතර අම්මා තාත්තා කියන්නේ මොකද සමහර ලාවට අම්මා තාත්තා ඉන්න පුළුවන් මෙහි ඇබියුස් කරනවා ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ අර මේ මිනිස්සු තමන්ගේ රෝල් එක ඇතුලේ ඉන්න කවුරුත් පැනලා අනිත් කෙනා වෙනුවෙන් කතා කරන්න යන්න. ඒ නිසා මම හිතනවා පොඩි කාලේ ඉඳලම මෙහි මේ අනිත් අයට ගරුත්වය තියෙනවා ගොඩක් වෙලාවට. එතකොට ඒකෙම හේතුවක් නිසා විවාහෙ මෙහි එකපාරට වෙන්නේ නැහැ. අපේ නම් සංස්කෘතික කාරණා තියෙනවා විවාහෙ වෙන්නේ නැහැ. සමහරවිට 35ක් විතර කාලයක් ගන්නවා සමහර අය. අඩුම වයසෙන් වෙන අය අඩුයි. ඒතර ඒගොල්ලෝ මේ ගොඩක් කාලයක් මේ එන්ගේජ් වෙලා මේ ආශ්‍රය කරනවා. ආශ්‍රය කරලා බලනවා මෙයා මම කියනවා අහනවද නැත්නම් දෙනවද වැරද්දකට සෝරි කියනවද ඒකට ගිල්ටි ගතියක් එනවද ඒවා බලලා තමයි විවාහයකට යන්නේ. ඉතින් මං හිතනවා ඒත් එක්කම මෙහි ඔය වගේ මේ කියන්නේ අහුම්කන් දෙන්නේ නැහැ කියලා ඩිවෝස් වෙනවා මෙහි බොහොම අඩුයි. මෙහි ඩිවෝස් වෙනවා වෙන ප්‍රශ්න වලට. වෙන දේපළ ප්‍රශ්න වෙන්න පුළුවන් නැත්නම් වෙන සමාජලාට වෙන දුරාචාරයට ගිහිල්ලා වෙන්න පුළුවන්. නමුත් අර ඒ කතාව ගොඩක් වෙලාවට මෙහි හොඳයි. මෙහි මේ ස්වාමි පුරුෂයා සහ භාර්යාව අතර ගොඩක් අයගේ මෙහි බොහොම ගෞරවණීය විදිහට කතා බහ යනවා. ලංකාවෙත් එහෙමයි ඉන්නවනේ හොඳයි. නමුත් අලුතෙන් ඉන්න අයගේ ප්‍රශ්න අපි හාමුදුරු පෙන්නවා වගේ මම හිතනවා තියෙයි ඒගොල්ලන්ට කරන්න පුළුවන් එකම දේ ඔය ඩේට් කරන කාලේ ආදර සම්බන්ධතා හදාගන්න කාලේ අර මේ ශරීරයට එහා ගියපු පුද්ගල ස්වરૂපයක් මේ වර්ධනය කරගන්න එකයි. ඒ ගනුදෙනු කිරීමේදී ඒ ටික හදාගෙන අපිට යන එක තමයි මම හිතන්නේ හොඳ. එහෙම ඒවා මම හිතන්නේ ගොඩක් කාණ්ඩේ ඒවා බලන්නේ නැහැ. ඒගොල්ලෝ අර එක්කෝ රැකියාවක් තියෙනවා නම් එක්කෝ රූපෙට කැමති නැහන එකපාරට ඊළඟ ඩිසිෂන් එකට යනවා. ඉතින් ගිහිල්ලා තමයි ඇහුම්කන් දෙනවද නැද්ද කියලා පස්සේ කාලේ තීරුම් ගන්න. ඊට පස්සේ තමයි මේ ප්‍රශ්න වෙන්නේ. ඉතින් එතන තියෙනවා එහෙම දෙයක් සිදු නොවිච්ච අයට තාම සිදු වෙච්ච අයට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපිට උත්සාහ කරන්න පුළුවන් ඒ ස්වාමි පුරුෂයා හෝ භාර්යාව හෝ සම්බන්ධව ගැළපෙන තැනකින් අපි හිතමුකෝ මොනවා හරි මානසික අවවාදයක් මනෝවිද්‍යාත්මක විදියට දෙන්න පුළුවන් විදියක් තියෙනවද බලන්න. ඒක තමයි මම හිතන්නේ මට මෙහෙ සම්බන්ධව කියන්න පුළුවන් දේ. ඔව් එතන මේ උපරතන දුර අපිට ලැබිලා තියෙන අපි යොදාගෙන තියෙන කාලේ අවසන් දැන් අවසන් කරනවා. එහෙනම් මම අවසන් කරන්නද මේ රණධාර? ඔව් හොඳයි. එහෙමනම් ඔව් ඇත්තටම මේ අද අපිට බොහොම වෙනස් විදිහේ පොඩි ප්‍රශ්නයක් යොමු කර කවුරු හරි කෙනෙක් මම හිතන්නේ ඔය චැට් එකට දාලා තියෙනවා මේ පොඩ්ඩක් බලන්න එක මේ ප්‍රශ්නෙට උත්තර දීලා මියම අපි ඔව් මට බලන්න පුළුවන් එක මේ ඔව් මට බලම උත්තර දෙනවා යම් අවස්ථාවල අපේ පැත්තෙන් අපි 100%ක් නිවැරදි වෙලා වැරදි වැටහීමක් විතර අරන් කේන්තියෙන් කෑ ගහන කෙනෙක් ඉදිරි අපි කොහොමද අපි නිවැරදි බව ඔප්පු කරගන්නේ සත්‍ය වටහා ගන්න තේ කිව සංගීමත් ඔව් ඒ මේක බොහොම ඩිෆිකල් මට්ටමේ මේ තැනක් මේක ඇත්තටම. ඉතින් එකක් තමයි මේ අදාළ පුද්ගලයා තමන්ගේ සම්බන්ධයක් තියෙන කෙනෙක් නම් එයාව යම්කිසි විදියක සංවර කර ගැනීමක් කරගන්න එක. සමහරවිට දැන් ලංකාවේ වගේ රටක අපි දන්නවනේ පුද්ගලියෝ සංවර වෙන තැන් තියෙනවනේ. වැඩිහිටියෙක් වෙන්න පුළුවන්, භික්ෂුන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්, හැම වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැනකින් උපදෙසක් ගන්නට වෙනවා. මනෝවිද්‍යාත්මකව ඉතින් අපි හරි කියලා ඔප්පු කරන එකට දැන් ඔය ඔප්පු කරන්න ගියාම තව ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ වගේ තැනක් හරහා තමයි අපිට කරන්න වෙන්නේ. නැත්තම් සංවාදයකට යාව හරියට ඇති කරගන්න සංවාදයක් හදාගන්න යත් එක්ක උත්සාහ කරන එක. ඉතින් පොඩි වැඩක් ඒක.
පාරට තව සින්දකින් වෙන එකක් නෙමෙයි. හොඳයි. හොඳයි මම හිතන්නේ ගැටලු වලට අවස්ථාව දෙන්න තව අපිට ගොඩක් වෙලා තිබුණා නම් අපිට මේ වැඩේ කරන්න තිබුණා තවත් කාලය මිඳුම් කරන්න පුළුවන්කමක් නැහැ අපේ පැයක කාල පරිච්ඡේදයක් තමයි අපි මේ සඳහා වෙන් කරලා තිබෙන්නේ ඉතින් මම හිතන්නේ අද ඇතරම වෙනස් විදිහේ අත්දැකීමකට අපි වුණ දුනා පහුගිය සති හතරේම අපි විවිධ විද්වතුන් මේ සාකච්ඡා මණ්ඩපයට කැඳෙව්වා ගිය සතිය අපිට ඔබට මතකයි ප්‍රවීණ ගීත රචක ධම්මික බණ්ඩාර මහත්මයා අපි කැඳෙව්වා ඊළඟට විවිධ මට්ටමේ විද්වතුන් මේ සාකච්ඡා මණ්ඩපයට අපි කැඳවලා තිබුණා ඒ වගේම අද දවසේ අපේ අංශාධිපති භාෂා අධ්‍යයනංශයේ අංශාධිපති ගෞරවනීය ඔලගංව ආචාර්ය ඔලගංවත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේගේ ආරාධනාව මත අපගේ මේ සාකච්ඡාව සඳහා අද සම්බන්ධ වුණේ ආචාර්ය රාජකීය පඬිතුක ගංගොඩවිල චන්දිම ස්වාමින් වහන්සේ උන්වහන්සේ කැනඩාවේ ඔටාවා නගරයේ සිට අද අපව ආමන්ත්‍රණය කරන්නට යෙදුනේ. ඉතින් මේ වෙලාවේදී බෙහෙවින්ම පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය උන්වහන්සේට පුද කරනවා නිදුක් නිරෝගී භාවය. මම හිතන්නේ අපේ ලංකාවේ නම් මේ වෙනකොට කොවිඩ් තත්ත්වයේ ටිකක් භයානකතට හැරිගෙන වගේ යනවා. ඉතින් මම හිතන්නේ මේ ඔබ වහන්සේට මම හිතන්නේ එවැනි ගැටලු අඩු වැඩි මේ දවස්වල. ඉතින් කෙසේ වෙතත් අපි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම විශේෂයෙන්ම සදහන් කළ යුතු වෙනවා අද මේ වැඩසටහන සංවිධානය කිරීමේදී විශේෂයෙන්ම අපිට මාර්ගෝපදේශකත්වයේ සපයන්නේ අපේ අංශයේ සිංහල විශේෂයෙන්ම භාෂා අධ්‍යයනංශයේ අපේ ආචාර්ය ඔලගන්වත්තේ අංශාධිපතිතුමන් ආචාර්ය ඔලගන්වත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේ තමයි අපිට මේ මූලික මාර්ගෝපදේශකත්වයේ සපයන්නේ ඒත් එක්කම මම හිතන්නේ මේ වැඩසටහන් ගණනාවකදීම මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදු කරේ අපේ ප්‍රංශ භාෂාව පිළිබඳ ආචාර්ය අපේ හිරුනි මහත්මිය ඒ වගේම නිමේෂා මහත්මිය ඇතුළු කොට ඇති ඒ සියලු දෙනා ඒත් එක්කම අපේ භාෂා අධ්‍යයනංශයේ මහාචාර්ය වසන්තකේ දිසානායක මහත්මයා ඒ වගේම හර්ෂණී මිල්ලගහතන මහත්මිය ඒ වගේම අපේ ආචාර්ය නිල්මිනි දයානන්ද මහත්මිය ඇතුළු කොට ඇති අපේ අංශයේ සියලුම ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ දායකත්වයේ සහ කැපවීම මේ සඳහා යොමු වුණා. ඒත් එක්කම අපි මේ වෙලාවේදී සම්බන්ධ වෙච්ච සියලුම දෙනාට ඉසුදිවන්ත වෙනවා. අපි සෑම සතියකම බ්‍රහස්පතින්දා දවසේ රාත්‍රී 7ට මෙවැනි කතා බහකින් ඔබව මුණ ගැහෙනට බලාපොරොත්තු වෙමින් සිටිනවා අපි ලබන සතියේදීත්. ඒ නිසා සියලුම දෙනාට ලබන සතියේ අපේ වැඩසටහන සමග සම්බන්ධ වෙන්නට නැවත ආරාධනා කරමින් ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මේ සඳහා සම්බන්ධ වෙච්ච ඒ වගේම මෙහි සාක්ෂණික කටයුතු සිද්ධ කර සියලුම දෙනාට ස්තුතිවන්ත වෙමින් අපේ වැඩසටහන මෙතකින් සමාප්ත වෙනවා. ඔබ සියලු දෙනාට චිරන් ජයතු කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ලබන සතියේ නැවතවතාවක් බ්‍රහස්පින්ද හරියට 7ට අපි නැවතවතාවක් ඔබට අලුත්ම අත්දැකීමක් සමග ලබන සතියේ අපි මුණගැහෙනවා. ඉතින් අපි මේ සතිය ඔබට සුබාර සතියක් වේවා. අපේ සම්පදායක ස්වාමීන් වහන්සේට චිරජීවනය ලැබේවා. මේ කටයුතු සහයක දක්වපු අපේ භාෂා අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය දර්ශනපති ගල්තින ප්‍රතන ස්වාමීන් වහන්සේටත් බෙහෙවින් පින් අපේ හිරුනි සමරසිංහ මහත්මිය ඇතුළු කොට ඇති අපේ අත්දින කාර්ය මණ්ඩලයේ වසීල දෙනාටත් බොහොම පින්. අපි ලබන සතියේ හවස 7ට බොහොම සුන්දර ඒ වගේම ඔබට රසය ගෙන දෙන නවමු වැඩසටහනකින් අපි හමු වෙමු. එතෙක් ඔබට සුබර සතියක් ආයුබෝවන්. අත්නයම් දෙන්න.